நம்பர் இந்து துணு சித்துவம் வெல்லா பிங்குவல் மல்கெமி மத்தமத் வெல்லா வசந்தி உதா உனா வசந்தி உதா உனா வசந்தி உதா உனா வசந்தி உதா உனா ඉක්මන් කරන්න ඩාලින් ඔයා හොඳටම ලේට් වෙනවා ඕ ලුක් ඇට් යූ අනේ මට හරිම දුකයි ඔයා මේ වීකෙන්ඩ් එකේ තනියම දාලා යන්න අයියෝ ඩාලින් දුක් වෙන්න එපා මට කිසිම ප්‍රශ්නයක් නෑ මං ඔයාට කිව්වනේ ඒනට ඔයාට බෑනේ මේ මැටි එක තනියම කරගන්න. ආ. ඔයා ෆ්‍රිජ් එකේ ඇති තරම් කෑම තිබ්බනේ යෝදේකට ගිලින්න තරම්. හරි. ඒ උනාට එහෙනම් තව මොකටද ඔයා වරි වෙන්නේ? දැන් ඔයා පුළුවන් තරම් ඉක්මනට පිටත් වෙන්න. දැන් බලන්න. ඔයාට පැයකටත් වඩා ඩ්‍රයිව් කරන්නත් තියෙනවා. අනික ඔයා හොඳින්ම දන්නවනේ ඔයාගේ මමී ඔයා පොඩ්ඩක් පරක්කුනොත් කලබල වෙනවා කියලා. ඔයාට ඇත්තටම මාත් එක්ක යන්න බැරිද ඩාලින්? මේකනේ බබි ඔයා හොඳින්ම දන්නවා ඔගොල්ලන්ගේ මමී කැමති ඔයාව තනියම දකින්න කියලා. අනික මට පුළුවන් එතකොට මේ වීකෙන්ඩ් එකේ මගේ වැඩක් කරගන්න. හරි. එහෙනම් ඔයා පහලට ගිහිල්ලා මගේ බෑග් එක අරන් එන්න. මම චෙක් කරලා බලන්න ඔයාට ඕන කන ඔක්කොම දේවල් ටික තියනවාද කියලා. මේ තව චෙක් කර කර ඉන්න දෙයක් නෑ. මම මේ ඔක්කොම බලා ගන්නම්. ඉන්නකෝ. මම ඔයාට බෑග් එක ගෙනල්ලා දෙන්න. ඕකේ. හෙලෝ ඕ මොන ඒජන්සි එකෙන්ද රයිස් ඇන් සෑන් කේටරින් ඔය කවුද අතර හැට මං එහෙම දෙයක් දන්නේ නෑනි ඕ ඒ මම හරි මගේ හස්බන් එයාද කිව්වේ යදෙන් එනවද? සුසානා. හරි. මම පණිවිඩය දෙන්නම්. බොහොම ස්තුතියි. කවුද බබී කෝල් කළේ? Rice and Sand Catering Agency. ආ. හොඳයි. එයාලා කතා කළේ කෙල්ල එනවා කියන්. ආ. හරි හරි හරි. එයාගේ නම සුසානා. සුසානා හෙනම් හැන්දෑවට ඔක්කොම ලෑස්ති මන්දනගෙන හිටේ නෑනේ මං හිතන්නේ බබි මම ඔයාට මේක තේරුම් කරලා දෙන්න ඕනේ ඕ ඒක වඩාත් හොඳයි දැන් මෙහෙමයි මං ඇත්තටම තනියමම ඉන්න නෙවෙයි සූදානම් වෙන්නේ හැබැයිට ඔව් තව එක්කෙනෙක් එනවා කවුද ඒකි ඒකි ස්වීට් අනේ නෑ 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 ඊයේ රොබින් කෝල් කළා රොබින් ඔව් මිනිහා ඔන්න හොංකොන්ග්ද කොහෙද ඉඳලා ඊයලු ආවේ ඉතින් මිනිහට හරි කම්මැලිලු අපි වීකෙන්ඩ් එකේ මොනවද කරන්න කියලා අහනවා කොයි රොබින්ද කොයි රොබින්ද කියන්නේ බබි අපේ රොබින් අපේ දෙවනි මනමාලයා රොබින් මෙහෙනම ඔව් ඔව් මේ අද රෑට මං ඉතින් ඔයාට මේක කලින් කිව්වේ නැත්තේ ඊට පස්සේ ඔයා වරි වෙනවනේ අපි දෙන්නම තනියම දාලා යන්න රොබින් මෙහෙනවා මට කිව්වේ නැහැ ඉතින් රත්තරන් එයා ඊයේනේ කෝල් කළේ මම ඔයාට මේක කිව්වනම් ඔයා ඔයාගේ ගමන වෙනස් කරගන්නවනේ එහෙම කරන්න ඕනේ නැහැ මට පුළුවන් මේ හැම දෙයක්ම බලා ගන්න එයා විකිනේ කිමෙ හින්නෝද ඔව් ඔව් අද රෑටයි හෙට රෑටයි ඒ හින්දම තමයි මම කෝකියෙක්ව බුක් කළේ මං දන්නවා පියදම ටිකක් සරයි තමයි ඒ වුණාට ඇත්තටම බබි මට ඕන වුණා දින හදන කරදරෙන් නිදහස් වෙන්න හොඳට විනෝද වෙන්න හොඳට බොන්න කීයටයි ඉන්නේ ආ දැන් ටික වෙලාවකින් එන්න ඕනේ මේ කොළඹ ඉඳලා කෝච්චිය කිව්වා එන්නේ නාවලපිටිය ස්ටේෂන් එකට ඇවිල්ලා මට කෝල් එකක් දෙයි එහෙමද
මේවි දැන් ඔයා ඔයාගේ ප්ලෑන්ස් වෙනස් කරන්න එපා. ඔයා ගිහින් මමිත් එක්ක හොඳ වීකෙන්ඩ් එකක් ගත කරන්න. මට පුළුවන් රොබින් එක්ක අපේ ඊළඟාරි කාලේ ගැන කතා කරන්න, හොඳට විනෝද වෙන්න. මම ඒ හැම දෙයක්ම ඕගනයිස් කරලා තියෙන්නේ. ඒක නම් පේනවා. මේ බබි ඔයා ඔයා ඔයාගේ ගමන වෙනස් කරන්න එපා. දැනටමත් සමහර විට මම බය වෙලා ඇති ඔයා ඇයි පරක්කු කියලා. මට තේරෙනවා. මට තේරෙනවා ඔයා ඇයි ඔච්චරටම යන්න අදිමදි කරන්න කියලා. ඔයාට මාව දාලා යන්න දුකයිනේ. ස්වීට් අනේ. මේ ඉන්නකෝ මං ඔයාට ඔයාගේ කාර් එකත් එළියට අරන් දෙන්න. හෙලෝ රොබින්! රොබින් ඔහ කොහෙද? ස්ටේෂන් එකේ? එයා මට මේ දැනුවේ කිව්වා එයා එනවා කියලා. මමිය බලන්න යන්න ලැස්ති වුණා විතරයි. ඌ! අනේ මං දැනගෙන හිටියේ නෑනේ රත්තරන් ඔයා එනවායි කියලා. ඇයි ඔමට ෆෝන් නොකළේ? ඇයි හොංකොං වල ෆෝන් නැද්ද? අනේ රත්තරන් මට හිතාගන්න බෑ මම මොනව කරන්නද කියලා. ඔය දවස් කියක් ඉන්නවද? හරි වෙනද දෙකයි ටැක්සිට. හරි 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 මම මොන හරි කරන්නම්කෝ. I love you darling මගේ මැනික. මමි ඩාලින් ඔන්න කාර් එකත් එළියට ගත්තා. ඒක දැකලි මමි. ඔයාගේ මමි? යාට හොඳටම උණ. උණ? යාට හොඳටම සනීප නැහැ. ඉතින් මම්මගේ ගමන කැල දෙන්න ලබන වීකෙන්ඩ් එකට. ලබන වීකෙන්ඩ් එකට? ඒක හොඳයිනේ. එතකොට මම රොබින්වත් බලන්න පුළුවන්. ඒ වුණාට බබී එහෙම බෑනේ. මොකද අපි මේ මම මේ වෙන්නේ පාඩවලි මම ඔයාලා ගිලන්දර වැඩවලට බාධාක් වෙන්නේ. ඒ වුණාට බබී මේ වගේ වෙලාවක ඔයා මම ළඟ ඉන්න මෙපාය. මමීගේ මේ වයසට යාට එහෙම උණ ගැනෙන එක හොඳ නැහැ. අල්ලපු ගෙදර සොෆී ඉන්නවනේ මමී බලා ගන්න. අනික මම එන්න මෙපා කියනවනේ. ඒ වුණාට මේ ඒ වුණාට ඔයා මේ කොහොම හරි මට දැන් පුළුවන් ඔය දෙන්නවම බලා ගන්න. මම අර ඒජන්සියට කතා කරලා කියන්න. අතරහැට තව කෙනෙක් හිටපු ඉන්නවා. නෑ නෑ ඒගොල්ලන්ට කෝල් කරන්න ඕනේ. ඇයි ඒගොල්ලෝ දැනගන්න ඕනේ අද 3 දෙනෙක් ඉන්නවා කියලා. ඒගොල්ලෝ දැන්ටමත් දන්නවා 3 දෙනෙක් ඉන්නවා කියලා. නෑ නෑ මම කිව්වේ මම කිව්වා ඒගොල්ලන්ට අපි කෑම බඩු සපයනවා කියලා. ඒ හින්දා කී දෙනෙක් ඉන්නවද කියන එක ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නෙවෙයි. එහෙනම් ඒක අපිට මොන හරි කරගන්න පුළුවන් නේ? පොයි දෙයියෝ. ඇයි? මොකක්ද ප්‍රශ්නේ? නෑ 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 මං කිව්වේ හොඳයි දෙයියෝ. මට ඇත්තටම සන්තෝසයි. මට ඒක වචන වලින් කියා ගන්න තේරෙන්නෙත් නෑ. ඔයා මගේ මොන හරි හංගනවද? මම මොනව හංගන්නද බබි ඔයාගෙන්? මම මේ කල්පනා කළේ මම දැන් මේ වෙන ප්ලෑන් එකකට වැඩ කරන්න ඕනේ. එච්චරයි. හොඳයි. ඇයි ඔයා මගේ බෑග් එක පහළට අරන් යන්නේ නැත්තේ? මම කුස්සිය ලෑස්ති කරලා කෙල්ලට. හොඳයි හොඳ අදහස. ඕකේ. මමි සෝරි බබි ඔයාට හොඳටම ෂුවර්ද මේ වෙලාවේ මමීට ඔයාව අවශ්‍ය නැහැ කියලා? හොඳටම ෂුවර්. පොයි දෙයියෝ. ඇයි? මොකක්ද ප්‍රශ්නද? නෑ නෑ මං කිව්වේ හොඳයි දෙයියෝ. ඒක නෙවෙයි රොබින් දැන් ෆෝන් කරලා කිව්වා එයා මගේ එනවා කියලා. හොඳයි දෙයියෝ. පොයි දෙයියෝ. මගේ මැනික.
මේ කොච්චර සන්තෝෂයක්ද ඔයා ඉන්න එක ගැන. මගේ කැලේ අශෝ කොහොම දාලා යන්නද? නෙමෙයි කොටෝනි. බාල බාල. මේ වාගේ මමිට කොහොමද? එයා වුණත් එක ඇන්දි. එතකොට ඔයා ආදරය කොහෙද? වාට තින්නේ තමලන්ද. මේක මහ පිස්සු ගමන කොහ දන්නවනේ. එයානේ වාට ආරාධනා කළේ මම නෙවෙයි. ඒ වුණාට පරිස්සම් වෙන්න ඕනේ. පොණිට ඇහැ වැටුනොත් එහෙම ඔක්කොම ඉවරයි. මං ක්‍රමයක් හොයාගන්න. අනේ මට හරි සතුටු වෙනවා. පිටකට. අනේ ඉතින් මම ඔයාව බලන්නනේ ආවේ ඈ. මතකනේ මට උණු පොරවන්තුව. සත්තකින්ම. මං මැරෙන තුරාවට වෙන කිසිම කෙල්ලෙක් දිහා ඇහැ කරලවත් බලන්නේ නැහැ. ආයේ වෙන්න පාරත්තරම් මං එදාට ආපු මරණ. ගෙදර කවුද? කොහොමද? බාලද? මේ ආව විතරමයි. කොහොමද? ඉතින් කොහොමද? වරදක් නෑ වරදක් නෑ. මේ උඹට කොහොමද? කොහොමද ඉතින් හොංකොං එහෙම? හොංකොං නම් නියමයි. ඒක නෙමෙයි කාලෙකට පස්සේ ඔය දෙන්නව මෙහෙම එකට දකින්න ලැබීම ගොඩාක් සතුටක්. අපුරු ගේනේ. උඹ ඇවිල්ලාම නෑනේ. නෑ. තැන නම් ඉතින් පොඩ්ඩක් පුංචි තමයි. ඒ වුණාට වීකෙන්ඩ් එකක් ගත කරන්න කියාපු තැන. මේවා ඉතින් ඔක්කොම තොරෙන්ගේ වැඩ. හරිම ලස්සනයි. එයාට හොඳ ඇහැක් තියෙනවා. ලස්සන ඇස් දෙකක්ම තියෙනවා. ඉතින් ඩාලි, ඔයා මේ ඩිසයිඩ් කළාද රොබින් අද කොහෙද නිදාගන්නේ කියලා? ඔව්. මචං, උඹ කැමති නම් උඹට පුළුවන් මේ රූම් එකේ නිදාගන්න. එහෙම නැත්නම් උඹට පුළුවන් අර රූම් එකේ නිදාගන්න. මේ රූම් එක හොඳයි. උඹට හොඳටම විශ්වාසද මේ රූම් එක හොඳයි කියලා? ඔව්, මේක හොඳයි. මොකද උඹේ කැමැත්තක් හරි මේ ඒක හරක් ගාල. මොකක්? නෑ නෑ, මේ මං කිව්වේ අපි මේ බිල්ඩින් එක මේ හදන්න කලින් මෙතන තිබුණේ ෆාම් හවුස් එකක්. තේරෙනවනේ, මෙතන තමයි ස්ටෝර් රූම් එක තිබුණේ. එතකොට මම හිතන්නේ කුස්සිය තමයි එළදෙනුම්ගේ කිරි දොවල තියෙන්නේ. ඩයිනින් ඒරියා එකේ තමයි කුකුල්ලු හදලා තියෙන්නේ. මේක හරක් ගාල. මේක ඌරු ගාල. හොඳ වෙලාවට මම අර කාමරේ තෝරගත්තේ නැත්තේ. මේක හොඳයි, මම මේකට යන්නම්. දොල්ලොක් කරන්න පාරයට. රෑට මොකද්ද ඩාලි? අපි මාකට් යන්න ඕනේ රෑට. ඔව් රෑට. මේ මේ හොඳයි. මල් ලියා ගන්න. අපි මොනවද ඩිනර් වලට ගන්නෙ? මට නම් හිතා ගන්නවත් බෑ. අපි හොඳ කෑම වෙලක් ලෑස්ති කරන්න ඕනේ. මේ මේ සුස්සාන කියලා හොඳ කෝකියෙක්ද? ඕන කෑමක් හොඳට හදන්න පුළුවන් ලෝයාට. ඒ විතරකුත් නෙවෙයි, කෑම ඔක්කොම හදලා ඉවරුණාට පස්සේ පිඟන් කෝප්ප ඔක්කොම හොදනවලු එයාම. මෙයාගේ ආඩම්බර. හරි, එන්නකො දැන් මතක යන්න. මම මාව අවශ්‍ය වෙන්නේ නැහනේ ඔයාට. මට ආව ඕනේ. මොකටද? බිල ගෙවන්න. හරි, ඒකට ඉතින් බඩු උස්සන් එන්න. ඒකට ඉක්මන් කරන්න, අපිට පරක් වෙනවා. මං අඩුපාඩු බලන්න. ඕකේ. මහර ලස්සන හරක් ගාල. මම උඹට කියන්න හිටියේ මචං රොබින්, අපි මේ වෙලාවේ ඉක්මනින්ම හිතන්න පටන් ගන්න ඕනේ මචං. මොකද මේ කලබලේ? වරින්කෝ, මේ මේ වෙලාවේ උඹ මට උදව් කරන්න ඕනේ බං. මේ උඹ උඹ ඩ්‍රින්ක් එකක් ගනි. මේ දැම්මම උඹට මේක ඕන වෙනවා. අරක්කුයි සෝඩයි. සෝඩ වැඩියෙන්? සෝඩ වැඩියෙන්. පර්ණ රොබින්මයි. පර්ණ රොබින්මයි. පොඩ්ඩක්වත් වෙනස් වෙලා නැහැ. මේ මං කල්පනා කළේ අපි දෙන්නගේ මිත්‍රකමට දැන් කොච්චර කාලයක් විතර වෙනවද? අවුරුදු 15ක්? ඔව් මං හිතන්නේ. හැබැයි අපි දෙන්න නිතර මුණ ගැහෙන්න නෑ. නෑ. නමුත් අපි දෙන්නගේ මිත්‍රකමට ඒකෙන් කිසිම බාධාවක් ඇති වෙලත් නෑ. එහෙම නේද? ඇත්ත වශයෙන්ම නෑ. ඇත්ත වශයෙන්ම නෑ. අන්න ඒ හින්දා තමයි ප්‍රශ්නෙකදී අපි දෙන්නට එකට ඉන්න පුළුවන්. හැබැයිටම මේ මේ මොන ප්‍රශ්නේද? හරි. මචං, උඹ උඹේ තොප්පි අල්ලගනින්. මොකද මේක ඇහුවාම උඹේ කෙස්ස කෙලින් වෙන්නයි යන්නේ. මගේ? ඔව්. සෝරි මචං. දැන් මචං මේ වීකෙන්ඩ් එකේ ලොරේන් මෙහි ඉන්න නෙමෙයි හිටියේ. මන් දන්නේ. මන් දන්නේ නැහැ. ඉතින් දන්නේ නැත්නම් අහගනින්.
ලොරේන් අම්මලගේ ගෙදර යන්නයි හිටියේ. ඒ වුණාට දැන් එයාගේ කැමැත්තක් නෑ ඒකට. ලොරේන්ගේ අම්මා. නෑ නෑ ලොරේන්ගේ. ඇයි? මේ එයා කැමති නෑ මාව තනියම ගෙදර දාලා යන්න. ඒක හැබැයි එයා නොදන්න කාරණාවක් තියෙනවා. මොකද්ද? මම තනියමම ඉන්න නෙවෙයි සැලසුම් කළේ. මං එනවනේ ඉතින්. හරි හරි උඹ එන එක උඹ මට කිව්වේ පස්සේනේ. හැබැයි ඉතින් කල්පනා කරලා බැලුවාම උඹ ආපු එකත් හොඳයි මගේ ආරක්ෂාවට. පොඩක් ඔක පැහැදිලි කරලා කියපන්. ආ සෝරි මචං. මචං මේකයි කාරණාව. මේ ටික දවසකට කලින් මට කෙල්ලෙක් සෙට් වුණා බං. හැබැයිද? ඔව්. මොඩල් කෙනෙක්. සුපර් මචං. හැබැයිද? ඉච්චර හයියෙන් හැබැයිද කියන්නේ පායකෝ. සෝරි 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 සෝරි. ඉතින් මං ඒකිට වහ වැටුණා. හැබැයිද? ඒකි මට වහ වැටුණා. හැබැයිද? එමේ ඔය විදියට හැබැයිද කියන්න එපා. හරි. කියපංකෝ ඉතින් කියපංකෝ. හරි හරි හරි. දැන් කාරණාව මේකයි. දැන් ලොරේන් මමීලා ගෙදර ගියාම සුසීම මෙහෙ ඉන්නයි හිටියේ. මේ එයා තමයි කෙල්ල. මෙහි? ඔව්. ආ මේ. අදයාගේ බර්ත්ඩේ. මං ඉතින් පොඩි බර්ත්ඩේ පාටි එකක් අරව මේව පොඩ්ඩක් ඕගනයිස් කරලා තිබුණේ. කොහෙද? ඒ අස්සේ අර මල හොන්තට උණගෙනුනනේ බං. කෙල්ලට. නෑ යකෝ ලොරේන්ගේ අම්මට. අම්මට. ඉතින් දැන් ලොරේන් යන්නේ නැහැ ගෙදර. හරිද? දැන් මට තමයි ප්‍රශ්නේ. ඇයි? පොඩ මොලේ පාවිච්චි කරපන් රොබින්. හරි 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 කීපන්. දැන් කොයි මොහොතක හරි එයා එනව මෙහෙ. දැන් මං හිතුවා එයාට උණු කියලා. කෙල්ල යකෝ. කෙල්ල කෙල්ල කෙල්ල. උඹ ආපු කෝච්චියමයි ඒක එන්න හිටියේ. හැබැයිද? මලා. අනේ. මම යාට කිව්වා මම ස්ටේෂන් එකට එනවා කියලා යව පික් කරන්න. පොයි දෙයියෝ. කොල්ලෝ කොල්ලෝ කොල්ලෝ. උඹ නම් මාර ජංජාලෙක තමයි පැටරිලා තියෙන්නේ. ඒකනේ බං. ඉතින් ඒකනේ බං මට උඹේ උදව් ඕනේ. මගේ උදව්? ඔව්. උඹට පුළුවන් මේ වෙලාවේ මට උදව් කරන්න. මං කොහොමද උඹට උදව් කරන්නේ? උඹ කියන්න ඕනේ. උඹ කියන්න ඕනේ ඒකේ උඹේ කියලා. මගේ මොකක්? උඹේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. මගේ? ඌ නෑ. රොබින්. බෑ. රොබින් නෑ. ඇයි නැත්තේ? යකෝ මට දැනටමත් එහෙම ගර්ල් කෙනෙක් ඉන්නවා. මං කියන්නේ මට එහෙම කෙනෙක් නෑ. ඒක හරියන්නේ නෑ. ඒක හරියන්නේ නෑ. ඇයි ඒක හරියන්නේ නැත්තේ? මචං මං ඒකව දැකලත් නෑ. මට ඒකව හම්බු වෙන්න ඕනෙත් නෑ. හම්බු වුණත් අපි ඒකට ආවයි කියලා කියන්නත් බෑ. අනිත් එක ලොරේන් මොනවා හිතයිද? ලොරේන් මොකටද විරුද්ධ වෙන්නේ? මචං ලොරේන් මගේ ගැන මොනවා නොහිතයිද? මේ 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 උඹ බෝ 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 වැඩේටියෙක් බං. උඹට පෙම්වතියක් ආශ්‍රය කිරීමේ අයිතිය තියෙ. ඒ වුණාට ලොරේන් දන්නවා මට පෙම්වතියක් නෑ කියලා. මේ මම එහෙම කතාවක් ඒ ගෑනට කියලා නෑ. යකෝ උඹට පෞද්ගලික ජීවිතයක් නේද? හරි ඒක මගේ වැඩන්නේ. හරියට හරි. හරියට හරි. මේක උඹේ වැඩ. ඉතින් කවුරු දැනගත්තාම මොකද? කවුරු දැනගත්තාම මොකද? මම දැනගන්නවා. ලොරේන් දැනගන්නවා. ලොරේන්ගේ මමී දැනගන්නවා. අහල පහල මිනිස්සු දැනගන්නවා. ඈ මේක හරියන්නේ නැහැ. මම මේක කරන්නේ නැහැ. අනේ බං. අනේ මේ. අමාරු. හේයි. උඹ මේක කළේ නැත්තම් මගේ පවුල ඉවරයි බං. හරි හරි අන්න ඒකයි උඹ මට මෙහාට එන්න කිව්වේ උඹගේ ආරක්ෂාවට මං යනවා මේ මේ නෑ බං මේ වැරදියට තේරුම් ගන්න එපා රුබින් මේක මේ අහපන් උඹ කෝල් කරපු වෙලාවේ මම හිතුවා හරි කමක් නෑ රොබින් ආපු දෙන් මට එතකොට සුසීමව උඹට මුණගස්සලා දෙන්න පුළුවන් නේ කියලා හරිද අනිත් එක බං ඒකෙන් අහල පහල උන්ගේ කටවලුත් වැහෙයිනේ ඇයි ඇයි බං උන් හිතනවා නේ කියාවි උඹත් එක්ක කියලා. හොඳ එහෙම උනේ නැත්තම්? එහෙම උනේ නැත්තම් ඉතින් හලෝ. හලෝ ඩාලින්. හලෝ සුසි. අනේවා කොහෙද? තාම ස්ටේෂන් එකේ. මං දන්නවා රත්තරන් මං දන්නවා මේ අන්තිම මොහොතේ පොඩි අවුලක් වුණානේ. ඔව්. මොකද ඔයාට වෙච්ච අවුල? හරි හරි කමන්න ඒක පස්සේ කියන්නකෝ. නෑ දැන් මෙහෙමයි. ලොරේන් අන්තිම මොහොතේ ඩිසයිඩ් කරා මමීලා ගෙදර යන්නේ නැහැ කියලා. ඔව්නේ. නෑ 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 නෑ.
ඔයා අපව හැරලා යන්න ඕනේ නැහැ. ඔයා මෙහෙ එන්න මම ප්ලෑන් එකක් ගහලා තියෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. නෑ 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 ඔයාට ඔයාට මතකයි නේද මගේ බෙස්බන් රොබින් මගේ හොඳම යාළුවා. උනාට එයා දන්නේ. එයා එයා අද රෑ මෙහෙ නවතිනවා. එයා මෙහෙ නවතින්නේ. එයා මෙහෙ නවතිනවා. එයා පොරොන්දු වුණා ඔයා එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් හැටියට රඟපාන්න. මේ එයා පොරොන්දුන්නේ නැහැ. පොරොන්දුනා එයා පොරොන්දුනා. දැන් ඔයාට තියෙන පුළුවන් තරම් ඉක්මනට ටැක්සියක් අරගෙන යන්න තරක මම බලව කලියුකු. නෑ 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 ඔයා කොහෙවත් මක බෑ වෙලා යන්න ඕනේ නෑ පැටි ඔයාට නෙමෙයි මම කිව්වේ ඔයා ටැක්සියක් අරගෙන පුළුවන් තරම් ඉක්මනට මං ළඟට එන්න ඕ හැබැයි මතක ඇතුව මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙමෙයි රොබින්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් විදිහට රඟපාන්න හොඳේ වස්තුව මං ආදරේ පැටියෝ මා රන්නම්බර ඉඳුදුනු සිතුවම් වෙලා බින්ගුවේ මල්කෙමි මත මත් වෙලා වසන්තේ උදා උනා මං සම්පූර්ණ විරුද්ධයි මං ප්‍රතික්ෂේප කරනවා මං සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා මේ අනේ ඇයි බං මාව මේ චංචලෙන් බේරගන්න කියලා මගේ හොඳම මිත්‍රයාගෙන් ඉල්ලන එක වැරද්දක්ද බං යකෝ උඹට මුලේ කල්පනා කරපන් මේක මහා පිස්සුවක් ඈ මුළු සතියන්තෙම පෙමුතුන් හැටියට පෙනී සිටින්න අපි ජීවිතේ රාම්බුලාවක් නැතිකොට අනෙක් දෙක ලොරෙන් විනාඩියෙන් දෙකෙන් ඔක්කොම දැනගනි මේ ලොරෙන් මොකද්ද බං උඹට තියෙන මෙච්චර අමාරුව ලොරෙන් මේක දැනගනි කියලා එකක් ඇයි අපි එකට ආවේ නැත්තේ උඹට උඹලා එකට ආවේ නැත්තේ උඹලා දෙන්න එකට එන්න තමයි හිටියේ ඒ උනාට එහාට හුච්චේ මිස් වුණා ඊට පස්සේ එයා ඊළඟ එකේ ආවා හරිනේ හරි එහෙමනම් ඇයි මං එයා ගැන කිසිම විස්තරයක් දන්නේ නැත්තේ? උඹ එයා ගැන කිසිම විස්තරයක් දන්නේ නැති හින්දා තමයි මායි ලොරේනුයි මාකට් යන්නේ උඹට එයාව මුණ ගැහිලා කතා කරලා එයා ගැන විස්තර ඕන තරමක් දැනගන්න. හරිනේ? හරි. ඇයි අපි එහෙනම් එක ඇඳේ බුදියන්නේ නැත්තේ? මේ ඉතින් උඹට ඕන නම් ඒකෙත් එක බුදිය ගනි. මොකක්? ටික වෙලාවකට නේ බං දැන් මම උඹව ඒකෙත් එක්ක දානවා හරක් ගාලට හරිද ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ මම ඇවිල්ලා උඹව ලස්සනට උස්සගෙන ගිහිල්ලා දානවා ඌරු ගාලට මේක සිම්පල් බං සිම්පල් යකෝ මේක සිම්පල් නෑ මිනිස්සු හොර ගෑනු අරගෙන යාළුවන් ගෙවල් වල යන්නේ නෑ මිනිස්සු එහෙම කරනවා බං ඒ උනාට මං එහෙම කරන්නේ හරි උඹ කොහොමද කරන්නේ මම හොර ගෑනු බලන්න යනුගේ ගෙවල් වලට මං කියන්නේ මට එහෙම ගෑනු නෑ උඹ දන්නවනේ බං මං ගෑනු රොබින් මේ මේක තේරුම් ගන්න මචං මගේ එකම ගැලවීමේ මාර්ගය තමයි උඹ හරි 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 උඹ හරි කියලාද කිව්වේ හරි හරි එහෙනම් ඒක හරි මගේ දෙයියෝ දෙයියෝ මගේ දෙයියෝ මං යනවා යන්න බකෝ දන්නේ මයි යන්න හා උඹ කීපන් ලොරෙන්ට මං සමාවිල්ලුවා. ඈ ඔව්. උඹ කීපන් ඒකට උඹ කීපන් මට හදිස්සි බිස්නස් මීටින් එකක් සෙට් වෙලා මට කොළඹ යන්නවා. ඊ එහෙම කරන්න බෑ බං. ඊ මේ හපන්. ඊව කරන්න බෑ යකෝ. බැහැ. හරි. හැබැයි මට එහෙමනම් මට කියන්න වෙනවා සුසීම කියන්නේ උඹේ හොර ගෑණි කියලා. හරි. ඇයි? ඇයි කියලා අහන්නේ? එහෙම නැතුව මම මොකද්ද ලොරෙන්ට කියන්නේ? උඹ කීපන් එයාට යකෝ. කොයි මොහොතක හරි ඒකි මෙතන අනේ බං ඒකිට කියපන්කෝ ඒ කියන්නේ උඹේ තුරුලට පනින්න ඒක දානවා මම මෙතන ඉන්න ඇටේ බං බෑ මේ මුට කියන කතාව උඹට මතක් යකෝ මං කියන එක අහ බෑ මේ මොකද මේ මේ මෙතන මේ ලීවල හරියට මේ ගුල්ලෝ මම මකුණු ගුල්ලෝ දෙකම ඔයාලා උන් වඳ කරන්නේ හදන්න ඔව් මෙයා තමයි නෑ ලොරෙන් මට සමා වෙන්න මට හදිසි බිස්නස් මීටින් එකක් සෙට් කළා කොළඹ යන්න වෙනවා ඒක මහා පිස්සුවක් ඒක තමයි මේ ආපු ගමන් යන්න මේ රොබින් ඇයි උඹ මේ වෙලාවේ ලොරෙන්ට ඇත්ත කියන්නේ නැත්තේ නේ උඹ දඟලන්න එපා නැත්තම් මං කියනවා එයාට ඇත්තම ආ ලැජ්ජ වෙලා දැක්කද මෙයාගේ ලැජ්ජාව හා මොකක් ගැනද මෙයා කැමති නෑනේ මෙයා කැමති නෑ ඒක එලිදරව් කරන්න මොකක් එලිදරව් කරන්නේ මෙයාගේ ශ්‍රේෂ්ඨ ප්‍රේම සම්බන්ධය ගැන ප්‍රේම සම්බන්ධය මේ මසන්
උඹ දැන් මේ වීකෙන්ඩ් එකේ මෙහෙ ඉන්නේ නේ බං යන්නේ. ඔන්න ඔය ඕක කියලා දාපන්. කේපන් කේපන් කේපන්. මම නම් දැන් ටික කාලෙක ඉඳලා මේක දැනගෙන හිටියේ. දන්නවද? ඔයා දැනගෙන හිටියා? නෑ නෑ. ඔව් ඔව්. දැන් මේ ටිකකට කලින් මට ඔක්කොම කිව්වා මෙයා. මොකද්ද? මම මුකුත් කිව්වේ නෑ. කිව්වා කිව්වා. මෝ මගේ ඉස්සරහ හැමදේම කියනවා. මේ ඔයා ඉස්සරහ තමයි මේක පිළිගන්න කැමති නැති. ලැජ්ජයි. ඔයා මොනවද යට කිව්වේ? මම මුකුත් කිව්වේ නෑ ලොරෙන්. රොබින් නේ. ඇයි බං උඹ ඒක පිළිගන්න අකමැති? ඒක උඹේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. මේ 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 මූ කියනේවට ඇහුම්කන් දෙන්න එපා ලොරෙන්. ලැජ්ජකාරයා. ලැජ්ජකාරයා. මේ මචං මේ අපි හැමෝම උගත් මිනිස්සුනේ බං. අපි මේ අතියේ පුදුන බබාලා නෙවෙයිනේ. මේ වගේ දෙයක් මේ වගේ කාලෙක හරිම සාමාන්‍යයි. ඔහොක පිළිගන්න එක මහලුකු දෙයක් නෙවෙයි නැද්ද? හොඳයි. එයා ඇත්තටම කිව්වා නම්. කිව්වා කිව්වා කිව්වා. එයා මේ හැම දෙයක්ම කිව්වා. මේ ඔන්නෝයි කියලා දාපංකෝ. හොඳයි. මං ඒක පිළිගන්නවා. මොකද ඔයා පිළිගන්නේ ලොරෙන්? එයා අදහස් කළේ මං පිළිගන්නවා කියලා. මං පිළිගන්නවා කියලා එයා පිළිගන්නවා කියලා. හරි හරි හරියට හරි. හොඳයි. මං කියන්න ඕනේ ටෝනි මට හරිම පුදුමයි ඔයාගේ ඉවසීම ගැන. අපරාදේ අපි මෙයා ටික හැංගුවේ අපිට කලින්ම කියන්නයි තිබුණේ. එයා කිව්වද එයාගේ ආදරවන්තිය සුසි මොකක්ද? එයාගේ නම සුසි. ඒ රොබින් ඇයි බං ඔබ ලොරෙන් ඇත්ත කියන්නේ නැත්තේ? මේ වරෙන් කවුද සුසි? එයා තමයි. මේ 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 මම දැන් කොළඹ යනවා. කවුද සුසි? එයා තමයි. කවුද? මෙයාගේ ගර්ල්ෆ්‍රෙන්. එයාගේ කවුරු? Come on රොබින්. ඔන්න ඔය ඇත්ත කියපන්කෝ බං. කවුද? මේ ලොරෙන් මට තේරෙන්නේ නැත්තේ ඇයි ඔයා මේකට මෙච්චර විරුද්ධ වෙන්නේ කියලා. එයාගේ නම සුසීමා. ලූ මෙයා ආදරයට කතා කරන්නේ සුසි කියලාලු. නේ? මේක ඇත්තද? එයා මොඩල් කෙනෙක් ලූ. මට නම් විශ්වාස කරන්නත් බෑ. ඇයි 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 ඔයාට විශ්වාස කරන්න බැරි? එයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. සුසි කියලා. එයා මොඩල් කෙනෙක්. වීකෙන්ඩ් එකට මෙහෙ එනවා. මට නම් විශ්වාස කරන්නත් බෑ. නෑ නෑ නෑ. ඒක සම්පූර්ණ ස්වාභාවිකයි. දැන් දැන් බලන්න ලොරෙන් අපි දෙන්න. වීකෙන්ඩ්ස් කීයක් නම් එකට ගත කළාද අපි මැරි කරන්න කලින් නේ? ඒ දෙන්න මැරිත් කරනවා. ඕ ඒ දෙන්න මැරිත් කරයි යොහොම යද්දි. නෑ 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 නෑ. දැම්ම මේගොල්ලොන්ගේ එහෙම අදහසක් නෑලු. දැනට ඕගොල්ලෝ හොඳ යාළුවෝලු නේ? මට ඉතින් හිතුණා පවුනේ ලොරෙන් වීකෙන්ඩ් එකේ දෙන්නට මෙහෙ ඇවිල්ලා පොඩ්ඩක් එන්ජොයි කරන්න අපට දෙන්න පුළුවන් නේ. මේ ඔයා මමීලේ ගෙදර යන්න ඇති කතාවක් දැනගත්තේ පස්සේනේ. ඒක තමයි මිනිහා මෙච්චර ලැජ්ජ වෙලා තියෙන ඔයාට මේක කියන්න. මං දන්නවා. මට තේරෙනවා. ඔයාට තේරෙනවනේ නැද්ද? ඔව්. මං දැන් තේරුම් ගන්න පටන් අරන්. ඔයාගේ ඔයාගේ කිසිම විරුද්ධත්වයක් මේකට නෑනේ. නෑ. මම මොකටද විරුද්ධ වෙන්නේ? එයා මොකටද විරුද්ධ වෙන්නේ? එයාගේ කිසිම විරුද්ධත්වයක් නෑ. දැන් 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 කොමේ සුසි? සුසි? මේ මට කියන්න බැරුණානේ. මේ දෙන්න එකටමනේ ටිකට් බුක් කරලා තියෙන්නේ කෝච්චියෙ එන්න. එයාට ට්‍රේන් එක මිස් වෙලා. මේ දැන් කෝල් එකක් දීලා කිව්වා නේද ඊළඟ ට්‍රේන් එක එනවා කියලා. මේ දැන් ටිකකට කලින් කෝල් කරා. හොඳයි හොඳයි. මට දැන් තේරෙනවා. ඔක්කොම කලින් ඉඳන් ප්ලෑන් කරගෙන ඉඳලා තියෙන්නේ. ඔව් ඔව්. හරි හරි දැන් කමක් නැහැ. දැන් දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. මං ඒකනේ උඹට කිව්වේ බලහපන්. එයා ඒක ගණන් ගත්තේවත් නැහනේ බං. දැන් උඹට තියෙන්නේ ලොරේනුයි මායි එළියට ගියාම ෆුල් රිලැක්ස් පිට
ඉන්න නේද ඩාලින් මමත් එන්නම් උඹලත් එක්ක යන්න මම දැනගෙන මම එක්කම් බලයන් උඹව කොහෙක් යන්නද මම මේ මචං උඹේ පෙම්වතිය එනකොට උඹ ඉන්න පාය එයාව පිළිගන්න නේද ඩාලින් අපොයෝ එයා එනකොට මෙයා ඉන්න මොනේ එයාව පිළිගන්න මොකද මේක විශේෂ උත්සව අවස්ථාවක් නේ මේ මගේ ලයිස්තුවට මොනා හරි එකතු කරගන්න අමතක වුණා තව එක දෙයක් නේ මී පාසාන මී පාසාන මචං බලපන් මචං මේ මිත්‍ර වෙලා යාට තිබිලා තියෙන්නේ මී ප්‍රශ්නයක් මී ප්‍රශ්නයක් මේ දාපන් තව ඩ්‍රින්ක් එකක් මට ඉතින් මට කියන්නේ help yourself the bar is open ඕ දැන් තවදුරටත් ඔබට මේක අවශ්‍ය වෙන්නේ නැහැ. මං හිතනවා මට ඔබ ගැන විශ්වාසය තියන්න පුළුවන් වෙයි කියලා මිත්‍රයා. අනේ දෙයියනේ. දෙයියනේ. මට පිහිට වෙන්න. මාව මේ කරදරින් ගලවලා දෙන්න දෙයියනේ. නැත්තම් මං ඉවරයි. ඒ! මොකද්ද මං මේ අලුත් පුරුද්ද? මොකද්ද? බොන්න කලින් බෝතලයට වඳින එක? ඉතින් එහෙනම් ඔබ දාපන් මට ඩ්‍රින්ක් එක. කොහොමද දැන් ඉතින් මේක දිගු රාත්‍රියක් වෙන්න යන්නේ? Robin, Robin, Robin. Soda epa. Huh? Epa. Okay. Happy ikman karanna one. Premanta innawada yanawa? Me premanta kohe yannada? Anith ekak dan umba call karala kiyanne pa ara meeting ekak cancel una kiyala ne? Api ikmanta gihillemu. Right. Dali ikman karanna. Ara gediya. Tamuse enavittiya. Kalin mata kiyuwe naththe mokada kiyala mata dan therena. Lola oya hitaagena inna dehe neme metana wenne. Ena mokadda? Mata den oba vistara karagena inna welawak ne. Monu unath eya oya hitaagena inna jaathi kenek nemei. Eya napunsakayek. Napunsakayek nemei. Apoi deyene. දෙයෝ යාට උදව් කරන්නේ නැ මං කියන එක අහන්න රත්තරන් මට රත්තරන් කියන්න එපා කියාගන්න කියාගන්න තවසි කර සුසීට රත්තරන් වල් පුරව ගෙදර කවුද? මේක හරි ගෙදරද? මෙහෙ තමයි. හොඳයි. Good evening. Good evening. මම සුසි. සුසි ඇයි ඔච්චර පුදුමෙන් බලන්නේ? මං ඔයා හිතන් හිටපු විදිහ කෙනෙක් නෙමෙයිද? කොහෙත්ම නෑ. කොහෙත්ම මම හිතුවේ නෑ ඔයා මෙච්චර ඉක්මනට මෙතනට එයි කියලා. ආ මට ලිෆ්ට් එකක් හම්බුණා. ආ ඇත්තද? යන්නේද? මොකද කිව්වේ? තොපි? ආ මේ තොපි මේ ඉබේ වැටිච්ච එකක්. ඒක නෙමෙයි මම රොබින්. රොබින්? ටෝනිගේ ටෝනිගේ යාළුවා. අන්න හරි. ඔය ආදරේ මේ නවතිනවා. හරියට හරි. මන් දන්නවා. ඒක තමයි. එතකොට කො එයා? ඒගොල්ලෝ මාකට් ගියා මාව තියලා ගියා පිළිගන්න කියලා. ආ ඒක හොඳයි. එහෙනම් අපිට පෙන්නන්නකො. මොකද්ද? මෙයා නුම් ගලවන්න තැන. මේ 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 ඒක පස්සේ කරන්න පුළුවන්. මේ මේ මුලින්ම කරන්න ඕනේ මෙහෙන්නකො. මුලින්ම කරන්න ඕනේ ඔයයි මායි දැන හඳුනගන්න එක. අපි දෙන්න දැන හඳුනගන්න එක. ඔව්. ඇයි? දැන් මේක මේක දිගු රාත්‍රියක් වෙන්න යන්නේ. ඔයයි මායි සූදානම් වෙන්න ඕන. ඉතින් හරි. ඒ ඔක්කොම මට බාර කරන්න. ඔය ගැන බය වෙන්න එපා. මම ඔක්කොම ගැන බලා ගන්නම්. මේ 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 තරහ වෙන්න එපා කිව්වට තරහ වෙන්න එපා කිව්වට මට තේරෙන්නේ නැහැ. ඔයාට මේ කිසිම දෙයක බරපතලක් තේරෙන්නේ නැහැ. අයියෝ මේවා මට සුළු දේවල්. මං කරලා තියෙන්නේ මල හැටියට. මේ 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 ඔයාට මේ මේ වගේ දේවල් මීට ඉස්සලත් වෙලා දින්න. ඔව් ළමයා ඔව්. මොකද මම මේ රස්සාව කරන්නේ විනෝදෙට නෙමෙයි. පැහැදිලිව. එයා
එයා අලුත් එක්කෙනෙක් ඉච්චරයි. අපුයි දෙයියනේ. ඔයා දන්නවද අද සමාජයේ මේ අවශ්‍යතාවයේ තියන අය හුඟක් ඉන්නවා. එහෙනම් තමයි අපි වගේ අයට විශේෂින්තුමක් තියෙන්නේ. පැහැදිලි. අන්න ඒ හින්දා තමයි මම මගේ රස්සාව ඒජන්සි එකක් මාර්ගෙන් කරන්නේ. ඒජන්සි එකක් මාර්ගෙන්? ඔව්. ඔයා පොණිම අඳුනගත්ත ඒජන්සි එකක් මාර්ගෙන්? ඔව්. නිරූපිකාවක්. අනේ අසරණ ටෝනි. මොකක්? මම හිතන්නේ ඔයා ගොඩක් සල්ලි ගැන හිතන කෙනෙක්. ඇත්තටම ඔව්. මොකද මම මේ රස්සාව කරන්නේ ආදරෙත් නෙමෙයිනේ. මේක තමයි. දැන් කොහෙන්ද පටන් ගන්න කියන්නකෝ. ඔහ් වැටෙන්න එපා මෙහෙට එන්න. මම ගැන විස්තර ටිකක් කියලා පටන් ගන්නවා. ඉතින් අනේ මං ඔයා ගැන විස්තර දන්නවනේ. ඔයා යාළුවා. හරි. ඒ වුණාට ඔයා මං ගැන තොරතුරු ටිකක් දැනගන්න ඉතින්. ඒ මොකටද? ඒකයි. මේක බොහොම පරිස්සමට කරන්න ඕනේ. මේක සියුම් අවස්ථාවක්. සියුම්? ඔව්. දැන් ඔයා දන්නවා ටෝනිගේ වයිෆ් එනවා ඩිනර් ටේබල් එකට. එතකොට ටෝනිත් එනවා. ඒ වගේම අත් වෙනවා. ඉතින් ඒ වුණාට ඔයාට තේරෙන්නේ නැද්ද දැන් මෙතන අපි දෙන්න එක වැරදි පියවරක් ගත්තොත් එහෙම මුළු වැඩේ ඔක්කොම අවුල් වෙනවා කියලා. හරි හරි හරි. මට තේරුණා. දැන් එතකොට ඔයා කියන්නේ ටෝනිත් ඉන්නවා. ඔව්. එයාගේ වයිෆුත් ඉන්නවා. ඔව්. ඔවත් ඉන්නවා. නැද්දින් ඌරෙක් වගේ. ඒක හරිම භයානකයි. හරිම භයානකයි. දැන් තමයි මට තේරුනේ. මේ ඔයාට ඕන තරම් කාලයක් අරන් වා තේරුම් ගන්න. ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. අනේ ඉතින් ඕක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. මට නම් ඕ වගේ දේවල් හොඳට පුරුදුයි. හරි. ඒක නෙමෙයි මං අදහස් කරේ. මේ එන්නකෝ. ඇවිල්ලා වාඩි වෙන්නකෝ. දැන් එන්නකෝ. ඔයා මේ අවට විස්තර ටිකක් දැනගන්න ඕන. හරි. මුලින්ම මගේ නම රොබින්. රොබින්. එතකොට මම accountant කෙනෙක් කොළඹ. accountant කෙනෙක් කොළඹ. මම අංගොඩ ජීවත් වෙනවා බලල්ලු දෙන්නෙක් එක්ක. බලල්ලු? ඔව්. එතකොට මම එකපාරක් දික්කසාද වෙලා මගේ වයස අවුරුදු 35යි. ඔයාට 35ක් පේනද? අඩුම වශයෙන් 40ක්. මට මේ උණක් හැදිලා හිටිය ගිය ටිකේ. හැබැයි මම තමයි ටෝනිගේ දෙවෙනි මනමාලය. දෙවෙනි මනමාලය. එතකොට මගේ විනෝදාංශ තමයි මුද්දර එකතු කිරීම. එතකොට ගිනි පෙට්ටි එකතු කිරීම. ගිනි පෙට්ටි? ඔව්. එතකොට මට මොරිස් මයිනර් කාර් එකක් තියෙනවා. මගේ අරක කපලා දැම්මා දැනට මාස 6කට ඉස්සෙල්ලා. මේ උන්දුක පුච්චේ. ඉතින් අනේ මට මොකටද ඔය විස්තර ඔක්කොම කියන්නේ? විස්තර මොනවාද? අරක කපපේකයි මට වැඩන්නේ නැහැ. මම ආවේ විවුණාට. ඉතින් ඔයා දැනගන්න එපා මගේ ඇඟේ ලප තියෙන තැන් අඩුම වශයෙන්. ලප? පිටින් අපි දෙන්න එකට නිදා ගන්න ඕන. මොකක්? මේකයි. අඩුම වශයෙන් අපි දෙන්නට අද රැට එක කාමරයක් ෂෙයා කරගන්න වෙනවා. කොයි කාමරේද? අර මේ කාමරේ අපි දෙන්නට එකට ෂෙයා කරන්න වෙනවා. ඔව් ඔය හරක් ගාල. එතකොට ඇන්දත් වරින්නකෝ කලබල වෙනවා හැම තිස්සෙමනේ කලබල වෙනවා. එහෙම පෙන්නනවා විතරයි. ඒ මොකද? ඒ මොකද කියලා කියන්නේ මං පුටුවේ නිදා ගන්නවා. ඊට පස්සේ මං රෑට හොරාට රින්ගන ඌරු ගාලට. මොකකට? අර කාමරේට. මම මේ පුදුමෙන් වගේ බලන්න දෙයක් නැහැ. ඔය අප්පෙන් මේ අමරයට නවතින්න බලන්නේ මෙයාව.
ආවේ. එතකොට මේ ඔයා හිතාගෙන ආවේ අද රෑ කෑම කාලා ගෙදර යන්න. ඔව්. මං සාමාන්‍යයෙන් මගේ වැඩේ වුණාම ගෙදර යනවා. මේ 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 අද ඔයා ඔයාගේ වැඩ ඉවර කළේ නැතුණාට කමන්නේ. ඔයා මෙහෙ ඉන්න ඕන. ඇයි? ඇයි කියලා අහන්නේ බෙ 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 ලොරෙන් හිතාගෙන ඉනවා මෙහෙ නවතිනවා කියලා. ඔයා ගියොත් එහෙම මෙතන ප්‍රශ්න 1000ක් මතුවෙනවා. ඒ කොහොමද ඒ? මේකයි. අපි දෙන්නට සිද්ධ වෙනව බොරුවට පෙනී සිටින්න පෙම්වතුන් හැටියට. ඒගොල්ලන්ගේ පවුල බේරගන්න එච්චරයි. දැන් ඉතින් මේ මේ ටෝනි වාට කෝල් කරලා ඔය ටික කිව්වනේ ඔක්කොම මට. හරි හරි කිව්වා තමයි. ඒත් මට වැටහුන්නේ නෑනේ. මට ඇත්තටම වැටහුන්නේ නෑ මෙතන මොකද්ද වෙන්නේ කියලා. මේ මේ ඔයා දැනගෙන හිටියේනේ. ඇත්තටම නෑ. මං ටිකක් ස්ලෝ. පේනවා ස්ලෝ කියලා. මේ ඒ කියන්නේ දැන් එතකොට මම බොරුවට රඟපාන්න ඕනේ ඔයාගේ හ්ම් කියලානේ. අන්න හරි. එතකොට කවුරුත් හිතන්නේ නෑ. දැන් තමයි තේරුනේ. අපොයි දෙයනේ ඇති යන්තම් මේ ගෑන්ට මේක තේරු. මේ දැන් එතකොට මං කොහමද දැනගන්නේ මම මොනවද කියන්න ඕනි කියලා? මේ තමුසිර දැන් මම මං ගැන විස්තර ටිකක් කියවුවනේ. ඈ ඒ ටික ගලපලා කියනවා. වෙන මොකුත් කියන්න ඕනේ නැහැ. ඉන්න පෙට්ටි බලල්ලු අඟුඩ. මේ මං හිතන්නේ මං කටවහගෙන ඉන්නේ කොහොඳයි වගේ. හරි. එහෙනම් ඔන්න අපි එකඟයි. එකඟයි. හැබැයි ඔන්න බොරුවට ලව් කරන ගම විතරයි ආ. හරි. මේක ඉතින් හැබැයි අතිරේක සේවයක්. අතිරේක සේවයක්? ඔව්. වෙනත් කෙනෙක්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් විදිහට බොරුවට පැණි හිටනවා කියන එක මගේ රාජකාරී කොටසක් නෙමෙයි. මේක අතිරේක සේවයක්. ඒ වුණාට රුපියල් 200යි. රුපියල් 200ක්. ඔව් ඒක හරිම සාමාන්‍ය මිලක් මේ වගේ දෙයකට. ඉතින් ඒ වුණාට මට වගේම ඔයාටත් ඌමනාවක් තියෙනවනේ. ඒගොල්ලන්ගේ පවුල බේරගන්න. ඔයා කැමති නැහැ මේ ඒගොල්ලන්ගේ පවුල කඩාහිර වැටෙනවා දකින්න. ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඔව් මේ ගෑන්ට තියෙන මහ ගල් හිතක්. මගේ ප්‍රශ්නේ තමයි මගේ ආත්ම ගෞරවය බේරගන්න එක. හරි. මම අහලා තියෙනවා වෙළඳපොළ සූරා කෑම ගැන. ඒ වුණාට මේ වගේ දෙයකට ඒ ගාන හරිම සාධාරණයි. මොකද දන්නවද? මට එලි වෙනකන් ලගින්න වෙනවනේ හරක් ගාලක මී හරකෙක් එක්ක. රුපියල් 200යි. තවම සර් රුපියල් 200යි නේ මම. එහෙනම් ඒ වැඩේ හරි. දැන් මේ ඇඳුම් ගලවන්න තැනක් කියන්නකෝ. මේ කොහෙද යන්නේ? ඇයි? ඇයි කියලා අහන්නේ? මට මගේ ඩියුටි කරන්න බෑ මේ ඇඳුම් ඇඳගෙන. අනේ රජු මේව ගලවන්න ඕනේ මට. මේ දැන් ඔයා මොකක්ද අඳින්නේ යන්නේ එතකොට? මං ගෙනල්ල තියෙන මගේ මල්ලේ. මොකද්ද? මං ගෙනල්ල තියෙන තූති රෙද්දා. තූති රෙද්දා? තූති මල් අලප තූති රෙද්දා. මෙන්න මෙතක් ඉඳන් මෙන්න මෙතන්ට. මේ ඔයා ඔච්චර දුරදි කියන්න හදන්න එපා. මොකද මේක එහෙම සම්බන්ධතාවයක් නෙමෙයි. නෑ මේක ඒජන්සි එකේ නීතිය. මේ රස්සාව කරන්නේ මේ ඇඳුම් ගන්න. ඒජන්සි එකේ නීතිය කියලා මේ ඔය ඇඳුම් ඔය ඇඳුම් හොරට මැති. කියන දේ තේරුම් ගන්න මට මේ ඇඳුම් ගන්න ලෑස්ති වෙන්න එපා. ඔයා මේ මාර කතා කරන්නේ. මේක හොඳයිනේ. අපි හිටියට කමන්නේ. මේ මම නෙමෙයි. මෙයා තමයි ඔක්කොම කළේ. මෙයා. මම්ම තමයි කරගත්තේ. මට නැපෙන්නේ දෙන්නගෙම කැමැත්තෙන් කළා වගේ. මේ සුසි, මේ ලෝරා, මේ සුසි. හලෝ ලෝරා. හලෝ. ඩාලින්. අනේ මගේ හස්බන්ඩ් ටෝනි. ඔයාට රොබින්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මීට් උනාද? හලෝ. මේ කවුද? මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. නෑ මං කිව්වේ මේ මට මෙයාව කවදාවත් මීට් වෙලා නෑ. අපි
කවදාවත් මීට් වෙලා නැහනේ නේද? මේක වාගේම ගේ කියලා හිතා ගන්නකො. ෂෝක් ගේ පොඩ්ඩ. ෂෝක් කාමරේ. කාමරේ? මේ අපේ කාමරේ. අපේ කාමරේ. ආ. ඔයාට කාමරේ පෙන්නුවද? ඔව්. මේ ඇඳත් හරිම ෂෝක්. ඇඳ? ලස්සන ඇඳ. මං ආසයි ලොකු ඇඳන් තියෙනකොට. විශේෂයෙන්ම මිනිහා ළඟ ඉන්නකොට. පැහැදිලිවම. අපි දෙන්න හරි ආදරෙන් ඉන්නේ නේද? හැමදාම ඒවහින් තමයි. ආදරෙන් තමයි ඉන්නේ. මෙයානේ දැන් හරිම දඟයි. මෙයා ඉස්සර වගේ නෙමෙයි. නෑ මම මේ කියන්නේ. බාලලු එකතු කරන මුද්දා දෙකුයි ගිනි පෙට්ටියකෝ අංගඩ ජීවත් වෙන ඇකවුන්ටන් කෙනෙක් ඩිවෝස් කරපුවම එයාට අවුරුදු 40ක් වුණාට වටිනාද එයාගේ මොරිස් පාන්නේ කපු පුණ්ඩු කුපුච්චි පිටිපස්ස තියාගෙන පේන්නාන මට එයාගේ ලාපා. බොහොම ඉක්මන් වැඩකාරෙක්. මේ හරි හරි හරි. දැන් ඉතින් ඒ ඔක්කොම විසඳුණානේ නේද? ඩාලින් මේ ඩාලින් අපි මේ බඩවලට මොකද කරන්නේ? මං ඒව ගෙනියන්නම් කුස්සියට. හරි හරි. මම උදව් කරන්න. එපා. දැන් තමයි තෝ ගස් පිරිරුනේ. මං උදව් කරන්නම් ඔයාට. අවශ්‍ය නැහැ. බොහොම ස්තුතියි. අනේ මට මොනවාරි කරන්න ඕනේ. ඇයි ඔයා එයාගේ උන්දුක පුච්ච කපපු ලපේ බලාගන්න ඇත්ත? මේ ඇත්තටම ඔයා කවුද? මම? ඔව් ඔයා. මේ එයා. කවුද? ඔබ දන්නවනේ කවුද කියලා? නෑ. මට කල්පනාවක් නෑ. කවුද? මොකක්? උඹ කියන්නේ මේ යානේ නෙමෙයිද? බලන්න. ජකෝ මේ යානේ වෙයි. එතකොට මෙයා කවුද? ඒක තමයි මාත් ඔබෙන් අහන්නේ. මේ කවුද? මං මෙයාගේ ගර්ලෙන්. මේ ඇත්තද කියන්නේ? නෑ බං නෑ. ඌ බං ආව. මේ නෑ මචං. මේක තමයි මම මේකට කියන්න කියපු කතාව. මං හිතුවා ඉතින් ඔබ දන්නවනේ මේ කවුද කියලා. කවුද? මේ යානේ මේ නම් මෙයා කවුද? කවුද? දෙක කොටවගෙන ඉන්න ඔහු ගෑනි. අනේ. යා හරි නපුරුයි. හරි හරි හරි. නෑ නපුරු කන කම්මකට නෙවෙයි. මට දැනගන්න ඕනේ ඇත්තටම ඔයා කවුද? ඔයා මොනවද මෙහෙ කරන්න කියලා? ඉන්නේ කියන්නේද? කියන්නේ. ඇත්තම කියනවා ඔය. මම සුචි. මං ආවේ ඒජන්සියෙන්. ඒජන්සියෙන්? ඔයානේ මාව බුක් කරේ. මං ඒජන්සි එකෙන් ආපු කූකියා. හා පොයි දෙයෝ. මේ පාර වෙන සරම පුටන් අරන් වගේ. අහුණාද? අහුණා. කෝතුරුවා. මදුරුවා. ඒජන්සියෙන් එවනවා කිව්ව කව් කියා? ඔව්. අපි මේ ඔක්කොම බලන් ඉන්නේ ඒජන්සියෙන් එනවා කියපු කෝ කියා එනකන් තමයි නේ? ඔව් මේ මම මේ. ඔයත් බලන් ඉන්නේ තාම කෝ කියා එනකන්නේ. තාම එයා ආවේ නෑනේ නේද? නෑ මේකනේ කාරණේ.
දැන් මේ රොබින් නොත් බලන් ඉන්නේ කෝකියා එනකන් තමයි. දැන් කෝකියව තාම රොබිනු දැක්කේ නෑනේ නේද? තාම දැක්කේ නෑනේ. නෑනේ. ඒකේ කොහේ ගියාද මන්ද? නෑ නෑ. අනේ මේ රොබින් ඔයා මේගොල්ලන්ට පාදලා දෙන්න මම උදව් කරනවා කියලා එයා ආවේ නැත්තම් මෙයා ගොඩක් සතුටු වෙන්නේ ඒකට. නෑ නෑ මේකනේ කාරණේ. ඔයාට කුස්සියේ වැඩ කරනවට වැඩිය වෙන සතුටක් නෑ. ඈ ලොරෙන් කැමති වෙවි ඒකට. නැද්ද ලොරෙන්? නැද්ද? හපොයෝ. දැන් එතකොට මම මොනවද කරන්න ඕනේ? මේ දැන් කෝකියා ආවහම අපි ඊළඟට කරන්න ඕනේ මොනවද කියලා සාකච්ඡා කරමු නේද? කෝකියා ආවහම. තාම කෝකියා ආවේ නැහනේ. කෝකියා ආවොත් හොඳේ. දැන් තව ටික වේලාවකින් කෝකියා එයි ඩාලින්. තව ටික වේලාවකින් කෝකියා එයි. හරි? හරි. දැන් දැන් ලොරෙන් දැන් කිසිම ප්‍රශ්නයක් නැහනේ. හැම ප්‍රශ්නයක්ම ඉවරයිනේ. ඉවරයි ඉවරයි. ඒ උනාට සුසානා. ඔව්. ඔව්. කෝකියාගේ නම සුසානා. හරි මාව නම් බුවන්නේ. නෑනේ. කෝකියාගේ නම සුසීමා. ඔයා කොහොමද ඒක දන්නේ? මම දන්නේ මේ. ඒගොල්ල මටයි ෆෝන් කළේ. මමයි කෝකියාගේ නම අහගත්තේ. ඔයාට කිව්වෙත් මම. නෑ 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 දැන් ඊයේ මම බුක්ව කුක් කරපු වෙලාවේ කුක්ව බුක් කරපු වෙලාවේ ඒගොල්ලෝ මට එයාගේ නම කිව්වනේ. එයාගේ නම සුසීමා. එහෙමද? මට මතක සුසානා වගේ. ඔව් මේ. ඔව් ඔව් ඔව්. ඔයා සුසානා. එයා සුසීමා. සුසානා සුසීමා. දෙන්නගේම කෙටි නම සුසි. දැන් බබා ඔයයි මේ පොට පටලගෙන තියෙන්නේ. හොඳයි. දැන් ඔයයි ඔයාගේ යාළුවයි හොයාගත්ත සීරම දේවල් ටික කියන්නකෝ ඇඳරෙන්න. මේ මේ මම ඔයාට කියන්න හිටියේ මේ ඇඳගෙන නැහැ. මේ ඔයා දන්නවනේ මට රැයට හරියට නිින්ද යන්නේ. මම හරියට දඟලනවා. ආ පොයෝ. ඔයා ඔව් ඒක නිසා මං සුසීට කිව්වා අනිත් කාමරේ නිදාගන්න කියලා. ඒකේ ප්‍රශ්නයක් නැහනේ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක උරුකුටු. මේ එයා ඒක දන්නවා. කෝයාගේ බෑග් එක. බෑග් එක මේ තියෙන්නේ. මේ දි ඔච්චර දාට තියෙන්නේ. ඔව් මට එහෙට දෙයක් ඕන වෙන්නේ නැහැ මගේ ජොබ් එකට. ජොබ් එකට? ඔව් මම මොඩල් කෙනෙක්. මොයා මොඩල් කෙනෙක් නේ නේද රොබින්? ඔව් මොඩල් කෙනෙක්. හොඳයි. ඔයාට නියම පෙනුමක් තියෙනවා මොඩල් කෙනෙක්ට හරියන. හරි හරි. ඉතින් එයා මොඩල් කෙනෙක් වගේම නිලියක්. එහෙම නේද රොබින්? ඔව් නිලියක් වගේම නිරූපිකාවක්. හොඳයි හොඳයි. පේන හැටියට නම් ඔයා නියමිට ගැලපෙන රොබින්ට. එන්නකෝ මං ඔයාට පෙන්නන ඌරුකට. අනේ මට කියනවද මං මොනවද කරන්න ඕනේ කියලා. හරි. දැන් සුසී හොඳ කෙල්ල වගේ ඔයාගේ චරිතේ හොඳට රඟපාන්නකෝ. හොඳ ළමයා වගේ. ඒ කියන්නේ මං වෙනුවට තවත් කෝකියෙක් එනවද කොහෙද? ඔව් ඔව්. අද අපට කුක්ලා වැහි වැහැලා ඉන්නේ. ඉතින් මේක තවත් අතිරේක සේවයක් වෙනවා. මොකද්ද? අතිරේක සේවයක්. ඒ කියන්නේ නිලියක් පිටේට රඟපෑම. අතිරේක සේවයක්? රුපියල් 200යි. මොකද්ද? රුපියල් 200යි. දීපුනි මන්ට. හා හා හරි. Thank you. හම්බ වෙන්නේ මාරි ජොබ්ස් මාරයි.
Superb, Machan. Thank you. You're welcome. මම දන්නේ නෑනේ බං උඹ කෝකියෙක් බුක් කරපු කතාව. ඈ සුසි එනවා කියලා උඹ මට කිව්වේ. ඒකිව හම්බ වෙන්න කියලා උඹ මට කිව්වේ. ඒක ගැන තොරතුරු අහගන්න කියලා උඹ මට කිව්වේ. ඉතින් දැන් උඹ ඒ ටික කරපු හැටිද මේ? මට වෙලාවක් තිබ්බේ නෑ බං. මම මගේ ගැන විස්තර කී කී හිටියේ. ආව් ආව්. උඹ ඉතින් උඹේ උන්දුක පුච්ච කපපු එකේ ලපේට වෙනකම් පෙන්නලා තිබ්බේ. අනික බං මං උඹට පැහැදිලිවම කිව්වා. ඒකි මොඩල් කෙනෙක් කියලා. උඹ අඩුම තරමේ ඇස් දෙක ඇරලා හරියට මේක දිහා බැලුවමත් නැද්ද මං? ඒකි නරක නේ? මොකද ඒ කතාවේ තේරුම? යකෝ ඒ මද උඹේ හැටි. මේ මම උඹට දෙන්නේ. මේ මේ විකාර කරන්න එපා. විකාර කරන්න එපා. රිලැක්ස්. මේ ඒක නෙමෙයි උඹ කොහොමද අපේ ප්ලෑන් එකට වැඩ කරන්න ඒකිව කැමති කරගත්තේ? රුපියල් 200 රුපි යකෝ මාත් 200ක් දුන්නනේ මේකිට මාර පල්ලමනේ ඕති මේ උඹගේ වයසටද වැඩ ඈ ඈ ඒකි කැමති වුණාද උඹට මේ මම උඹට කතා කරපන් උඹට හැමතිස්සෙම ගහන්න බෑ අන්න මේ මේ නෙමෙයි මේ ගුල්ලා 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 ඕ ගුල්ලා කෝකිය තාමනේ නෑ නෑ මට මේ රොබින් තමයි කිව්වේ නේද රොබින් විශිෂ්ටයි විශිෂ්ටයි නේද මම්මට පුළුවන් දෙයක් කරලා දෙන්න යා මාර සිලෙක්ෂන් එක මගේ සුබ පැතුම් thank you මරු මරු මචං සුපර්බ් සුපර්බ් දැන් දැන් මම කෝකියගේ බොයෆ්‍රෙන්ඩ් ඈ මරු ඒ බේනං කෝකියවත් දැලේ දාගත්තා මේ මේ මේක විහිළුවක් නෙමෙයි මේක විනාශයක් මේක දැනගන්න හරි 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 බං මේ මචං මේ අවස්ථාවේ හැටියට අපි මේ ඉන්න තැන ඉතා හොඳයි අති සාර්ථකයි චියර්ස් ඔන්න ගින්න Good evening. දැම්ම නෙවෙයි දැම්ම නෙවෙයි ඩාලින් මොකද ලොරේන් තාම කුස්සියේ රොබින් අඳුන ගනි මෙන්න සුසීමා අඳුන ගැනීම ගොඩක් සන්තෝෂයි මටත් එහෙමයි රයිට් ඩාලින් ඩාලින් හැපි බර්ත්ඩේ මයි ස්වීට් ඇන්ජල් අන්න මං වගේ කෝට් එක ගන්න. පරිස්සමයි මගේ කෝට් එකත් එක්ක හොඳේ. බය වෙන්න එපා. මම මේකේ වටිනාකම දන්නවා. මේ ඔයා ඇයි මෙච්චරෙම පරක්කු වුණේ? ඕ ස්ටේෂන් එකේ එකම එක ටැක්සි එකයි තිබුණේ. මම ඒකට නගින්න හදනකොටම කවුද ඌරෙක් මාව පෙරලගෙන ගිහිල්ලා මගේ ටැක්සි එක උදුරගත්තා. ඕ හරි 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 මේ ඒවෙන් කමක් නැහැ. ඔයාට මේක පැහැදිලි කරලා දෙන්න අපට එච්චර වෙලාවක් නැහැ. හැබැයි අපට අන්තිම මොහොතේ අපේ ප්ලෑන් එක චුට්ටක් විතර වෙනස් කරන්න සිද්ධ වුණා. වෙන
වෙනස් කරන්න. ඔව්. දැන් තවදුරටත් ඔයා මෙයාගේ පින්වතිය නෙවෙයි. මොකද දැනටමත් එයාට පින්වතියක් ඉන්නවා. කවුද? කෝකියා. කෝකියා? ආ මේ 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 කෝකියා තවදුරටත් කෝකියා නෙවෙයි. ඔව්. එයා කවුද? එයා ඔයා. මම? ආ මේ මේ ඔයා බවට පත් තුන කෙනා. ආ එතකොට මං කවුද? කෝකියා. එතකොට මමයි කෝකියා? හම්මේ. ඇති අන්තන් අන්තිමේදී ඔයා ආවා. ආ තමා වෙන්න. ඔයාට මොකද උනේ? ඔය දන්නවද අපි ඔය බලාපොරොත්තුනේ මීට පැයකට කලින්. ආ. හැබැයි ඔව්. ඔයාට මොකද උනේ? මට මිස් වුණා. බස් එක. බස් එක? බස් එක? ඒක නිදහසට කාරණාවක් නෙවෙයි. ඒජන්සි එකට තිබුණා ඔයාව වෙලාවට මෙතනට එවන්න. ඒජන්සිය? ඔව්. කේටරින් ඒජන්සි එක. ඇයි ඒගොල්ලෝ නෙමෙයි දවල් මෙතනට එව්වේ? අපෝයෝ. ඒජන්සියෙන් තමයි මෙයා වෙව්වේ. නේද? ඒුණාට වාකලේ වැරදි වැඩක්. අමුතු කුස්සිය වැඩ. ඔච්චර තරහ ගන්න එපා ඩාලි. මට තරහ ගියේ නැහැ. නෑ 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 මේ ලොරෙන් ඩාලි. ඔයා තරහ ගන්න එපා. මොකද දැන් කෝකියා ආවනේ නේද? කෝකියා ආවනේ. දැන් ඉතින් අපිට කිසිම ප්‍රශ්නයක් නෑනේ නේද රොබින්? දැන් දැන් අපි විනෝද වෙමු. අපි විනෝද වෙමු. හොඳයි. අපි දැන් ඇතුළට යමු. ඔයා මිස් සුසි. සුසි. ෂා. ලස්සන කෝට් එකක්. ඒක වාගේද? ඔව්. නෑ නෑ නෑ. මේක මේක සුසානාගේ. නේද රොබින්? ඔව්. මේක බොහොම වටින පාටයි. රුපියල් 8000ක්. මොකද? කියලා තමයි මේ රොබින් මාත් එක්ක කිව්වේ. මේක මේ රොබින් සුසානාගේ බර්ත්ඩේ ප්‍රසන්ට් එකට අරන් දීපු කෝට් එකලුනේ නේද රොබින්? ඔව් සුසානාගේ. හැබැයි සුබ උපන්දිනය සුසානා. ආ සුබ උපන්දිනයක් සුසානා. මගේ උපන්දිනේ ඉවරලා හුඟක් කාලනේ. මං ආවි චිකන් එක හදන්නේ කොහොමද කියලා අහගෙන යන්න. අනේ ඔයාට දැන් පුළුවන් ඔය වැඩේ නවත්තන්න. මොකද කෝකියා ආවා. කෝකියා? ඔව්. ඔයාට පුළුවන් මේ ඒප්‍රන් එක ගලවලා එයාට බාර දෙන්න. සුසි? සුසි ඔය ඒප්‍රන් එක අපි ගලවමු. සුසි සුසි කමක් නැහැ. හරි අපි මේ ඒප්‍රන් එක ගලවලා අර සුසීට බාර දෙමු. හරිද? මේ වෙලාවේ ඉඳලා මේ සුසි කුස්සියේ හැම දෙයක්ම බලාගනි නේද සුසි? බොහොම ස්තුතියි. මේක මාර හැන්දෑවක් වෙන්න යන්නේ. මොකද කිව්වේ? නැහැ මැඩම්. මම කිව්වේ මට සේරම වැඩේක බාර දෙන්න කියලා. මම මේක හොඳ හැන්දෑවක් කරන්න. හොඳයි. එහෙනම් පටන් ගන්නකො. අපි අද ඩිනර් වලට රෙඩි කළේ තන්දුරි චිකන් විත් නාන්, බීෆ් කුර්මා, බාස්මති බිරියානි සහ චොක්ලට් පුඩි. ඕ! මගේ අහසම මෙනියු එක. හොඳයි. එහෙනම් ගිහින් පටන් ගන්නකො. දැන් මම දෝක හදන්න යන්නේ. ඔව් ඔව්. යන්න. සුසානා සුසානා ඇයි ඇයි ඔයා ඔයාගේ මේ කෝට් ටික ගෙනihin ඔයාගේ කාමරේ තියාගන්න නැත්තේ? මගේ ඔයාගේ බර්ත්ඩේ ප්‍රසන්ට් එක. ඔයා දැන් හොඳ ළමයා වගේ ගිහිල්ලා මේක පොඩි නොකර ඔයාගේ කාමරේ ඉල්ල ගන්න. ඒ පැත්තේ දා මගේ කෝට් ටික. අනේ හරි ෂෝක්කනේ. Thank you. අද හොඳ ලස්සන හැන්දෑවක් ගත කරන්න පුළුවන්. Thank you. Oh.
ටිකක් කේන්තිකාරයෙක් වගේ. හැබැයි ඩාලින් මේ කෝකියව තරහ කරගන්න එක නම් එච්චර නුවණට හුරු වැඩක් නෙවෙයි. ඇයි? මේ මේ කැම වලට වහ දැම්මුත් ඒ. ආ එහෙම කරන්නත් බැරි නෑ. මොකක්? මම නෑ. හැමත ගෑනි. මං කල්පනා කරේ යා හැඩ වැඩි කෝකිය. පෙනුම නම් නරක නෑ. පපුව වැඩි, දාංගලෙ ටිකක් වැඩි. පපුව නම් වැඩි නෑ. මං කිව්වේ මේ වැඩි වැඩි වැඩි. දාංගලේ නම් හොඳටම වැඩි. මට තව ලේසි ක්‍රමයක් හොයාගන්න තිබුණා සල්ලි හොයන්න. අනේ මේ මට කරුණා කළා කියනවාද? මං අද හැන්දෑවේ ඇත්තටම රඟපාන්න ඕනේ. කෝකියද වේටර්ද නිරූපිකාවද නිලියද ගෑනිද හොර ගෑනිද? එහෙම නැත්නම් අර ඌරු කුටි ඌරු බලන ගෑනිද කණිකාවත මොකද්ද කියලා. කියන්නකෝ. සුසානා. සුසානා. ඉඳගන්නකෝ ඉඳගන්න. මට තේරෙනවා සුසානා මට තේරෙනවා ඔයාට. මේක ටිකක් බරපතල වැඩි තමයි. හැබැයි ඇත්තටම කල්පනා කරලා බැලුවොත් මේක ඇත්තටම එච්චරටම බරපතල නැහැ. හරිම සිම්පල්. දැන් ඔයාට කරන්න තියෙන්නේ රඟපාන්න රොබින්ගේ පෙම්වතිය හැටියට. බොරුවට බොරුවට. හරි. අනිත් එක ඔයාගේ රැකියාව තමයි නිරූපිකාවක් සහ නිලියක්. ඔයා අමුත්‍යක් විදිහට තමයි අපේ මේ ගෙදරට ඇවිල්ලා තියෙන්නේ. රාත්‍රී භෝජන සංග්‍රහයකට එක රාත්‍රියක් ගත කරන්න එක කාමරයක එක ඇඳක තනියම. එච්චරයි. ඔයා හිතන්න ඕනේ එච්චරයි. වෙන කිසිම දෙයක් කාට හිතන්න දෙයක් නෑ. මේක සිම්පල් සරලයි. හරි. මම වැඩි කරලා දෙන්න. ඒ වැඩේ හරි. සුසානා සුසානා දැන් තව එක දෙයක් තියෙනවා. ඔයා මේ හැම දෙයක්ම කරන්න ඕනේ ටිකක් කොළඹ හතේ නෝන කෙනෙක් විදිහට. මට තේරෙනවා මට තේරෙනවා ඔයාට මේක ටිකක් අමාරු වෙයි සුසානා. ඔයාට ඒක අමාරුද? මට? පුඩකින්ද? ආහා. පුඩකින්. උප්ස්. ඇත්ත වශයෙන්ම කියනවා නම් මට හරිම සන්තෝසයි. මට මේ හැන්දෑවි උඹලම සතුටු කරන්න එන නෙමෙයිම ගැන. හරිද? උප්ස්. හරිද? විශිෂ්ටයි. අති විශිෂ්ටයි. මේ? එහෙනම් මේක අතිරේක සේවයක්. එහෙනම් මේකට අපි ගණන් කතා කරගමු. රුපියල් 200 දීපන්. හා 200 දීපන්. 200. මේකටත්? හා. මේ මට බෙදන්නේ කුස්සිය වැඩවලට උදව් වෙන්න. පුළුවන් පුළුවන් මේ. හැබැයි කරුණා කරලා මතකේ තියාගන්න ඔයා මේ ගෙදර අමුත්‍යක් කියන එක. හරි? හරි හරි. හරි හරි. ඕකේ. හොඳයි. කුස්සිය වැඩ ටික පටන් ගත්තා. මට ඩ්‍රින්ක් එකක් ඕනේ. ආ ඒක තමයි මේ හැන්දෑවේ අහපු හොඳම යෝජනාව. ආ ආ සුසානා. Yes, why? Yes. ඔයා මොනවද බොන්නේ? Oh, honey sweet. හරි හොඳයි. මට අරකු ඩබල් සෝඩා චිප් ටයි. අරකු. Yes. එක තමයි කලම්බු 7 වල ලේඩිස්ලා සාමාන්‍ය දින ගණෙසල පාවිච්චි කරන ඩ්‍රින්ක් එක. Okay. ඔදන්නේ මම මන් දන්නේ. ඒකනේ ඩාලි සිමෝ කොළඹ සුවනුවර ඉඳලා නැන්නේ. ඒකයි. හරි 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 හරි. අරක්කු ඩබලයි සෝඩා චුට්ටයි. How about you Robin? මට අරක්කු ඩබල් දෙකයි සෝඩා එපා.
ఓకే 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 సుసి థ్యాంక్ యూ ఓకే అనే డార్లింగ్ రాబిన్ మే హరిమ దాగ్యానే మేగే వెడెమ లేడీస్ లాస్ట్ రికన్న కసద బందినవ డివోర్స్ వెనో హరిమ నాటి ఫెలో yes అప్పో యో యా సూపర్మ్యాన్ ని බොහොම ස්තුතියි. ඔය හරිම කරුණාවන්තයි. ඒ වුණාට හැබැයි ඩාලින් මේ සුසීට පුළුවන් වෙයි මේ වෙලාවේ අර සුසීට ටිකක් හෙල්ප් කරන්න නේද? හොඳයි ඔය තරමටම කියනවා. මොකද අර නිකන් කරකෝලත් ඇරිය වගේ. ස්වීට් අනේ. අනේ you so good නනේ. ඇත්තටම හරි හොඳයි. මම බලලා එන මට පුළුවන් ඉදිරියට හෙල්ප් එකක් කරන්න ඕනේ. Okay. Yes. Are you Laura? So sorry. ඔගි කාපට් එක. අයියෝ so sorry අනේ. ඔක්කොම හැලුණා. මං කියන්නේද මගේ ගෙදර කාපට් වොෂ් කරන කෙනාගේ නම්බර් එක මම ලෝරාට දෙන්නම් ඕකේ ආ ගිව් යු ද නම්බර් ඕකේ ඩාලි ඩෝන්ට් වොරි ඕකේ මාර නිනියක්නේ මොන වගේ රංගපෑමක්ද ලොරේන් මම එයාට කිව්වා ඕගොල්ලන්ගේ ගෙදරදී ඉස්තරම්ම විදියට හැසිරෙන්න කියලා එයාගේ ඉස්තරම්ම හැසිරීම ඔහොම නම් ඉතින් අනිත් වෙලාවට හිතා ගන්න පුළුවන්. හොඳමයි. මාව සේවෙන් ඉවත් කරලා වගේ. ඔන්න ඉතින් සුසානා වැඩ බාර අරගෙන. එයා සන්තෝෂ වෙනවා නම් ඉතින් කමක් නැහැනේ සුසි. අනික ඔයාට වැඩ තියෙනවා පස්සට. පස්සට? පස්සට? මේ නෑ ඊට කලින් මං හිතන්නේ මේ සුසි අපි මොනවහරි බීලා ඉමු මොනවද බොන්නේ එයාට දාන්න ලකු ඩබලක් මොකද්ද නෝ මරි පුරුදු ඩ්‍රින්ක් එක දෙන්න පුරුදු ඩ්‍රින්ක් එක ඔව් අරක්කු ඩබලයි සූරි චුට්ටයි හපොයි දෙයියනේ සමා වෙන්න මම වැරද්දක් කිව්වද නෑ මේ මම මේ කල්පනා කළේ කොළඹ ලේඩිස්ලා වෙනස් වෙලා තියෙනවා. මං කුස්සියට ගිහින් බලන්නම් අපේ අමුත්ත මොකද කරන්නේ කියලා. Darling. අනේ මැනික ඔයාට බැරිද තව ටිකක් විශ්වාස කරන්න පුළුවන් විදිහට ඔයාගේ කැරක්ටර් එක රඟපාන්න මං ඒකට ආසයි ඩාලින් ඒ කියන්නේ මම මෙතනට ආවේ බර්ත්ඩේ පාටි එකටනේ දැන් මට සිද්ධ වෙලා තියෙන්නේ නුවන්දුනු කට්ටියක් ඉස්සරහා පිට වෙනම චරිතයක් රඟපාන්න හරි වාසය රඟපාන්න මට තේරෙනවා හැබැයි ඩාලින් ඔයාට මේ චරිතේ කරන්න ඕනේ ඩිනර් එක වෙනකන් විතරයි ඊට පස්සේ අපි දෙන්න එකට මම පොරොන්දු වෙනවා අපි දෙන්න එකට ඒ කරන්නේ කොහමද අපේ ලොරේන් තව පොඩි එකක් දාගත්තාම කොටේ වගේ බුදි ඊට පස්සේ මම හිමීට එයාගේ උඩින් පැනලා හිමීට ලිස්සලා උඩට ඇවිත් ඔයා ළඟට එනවා එතකොට රොබින්ොත් එතනම නිදා ගන්න යන්නේ පිස්සුද මම මිනිහව දානවනේ අර කාමරයට පව් රොබින් මූහින්ද තමයි මේ හැම දෙයක්ම අවුල් වුනේ යකෝ මම නෙමෙයි උඹලගේ නැන්දම්ම තමයි උණ හදාගත්තේ මේ උඹ තමයි කෝකියවයි ගර්ල් ෆ්‍රෙන්ඩ්වයි පටලව ගත්තේ යකෝ උඹනේ කෝකියව බුක් කරේ යකෝ බුක් කරන්නේ නැතු උඹ කියන්නේ මට කුක් කරන්න යකෝ තොට කරන්න තිබ්බනේ යකෝ come on boys come on take it easy දැන් ප්‍රමාද වැඩි මෙහෙම රණ්ඩු වෙන්න අපි දැන් මේ වැඩේ කොහොම හරි කරමු right
හැබැයි ඩාලින් ඔයා මේ ප්‍රශ්නේ කොහොමහරි ඉක්මනටම විසඳලා දෙනවා නේද? විසඳනවා මැනික විසඳනවා මම ඔයාට පොරොන්දු වෙනවා. මේ ලෝරා මේ සත්තුන්ට නම් ඔයා මොනව හරි කරන්න ඕනේ. කරන්න ඕනේ කරන්න ඕනේ. මමත් ගිහිල්ලා එහෙනම් ෂර්ට් එක චේන්ජ් කරන් එන්නම්. කොහොමද මං ඩිනර් වලට කලින් ෂර්ට් එක චේන්ජ් කරන්න හිටියේ? ඇඳුම් එකින් එක ගැලවෙනවා. ඔය විදිහට ගියොත් පාටි ඉවරනකොට වඩ හතර ගාතෙන් තමයි යන්න වෙන්නේ. ඒක තමයි දැන් මට වෙන්න උනේ. මන් දන්නේ ඔයා මේ තරම් බොරි වෙන්නේ ඇයි කියලා. ඔය සතුරු වෙන්න එපා. ඔයාගේ මුළු අන්තපුරේ මොවාගේ වටේ. ලොරේන් 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 ඔයාට පේන දේ නෙමෙයි මෙතන වෙන්නේ. හේක හොඳයි. පේන හැටියට නම් හරිම අජුව. ලොරේන් මේක සියුම් අවස්ථාවක්. අපි පරිස්සම් වෙන්න ඕනේ. ඔයා මතක තියාගන්න අපි මේ හැංගි මුත්තන් සෙල්ලම් කරන්නේ ඔයාගේ වහලයට කියලා. ටෝනිගේ නායයට කියලා. ඒකින්ද හොඳ ඩාලින් වගේ පොඩ්ඩක් ඉවසන්නකෝ. මට මේ සියුම් අවස්ථාවල් හරි පුරුදුයි. කලම්බු 7 ගෙවල් වල ඔය වගේ සියුම් අවස්ථාවන් ගොඩක් තියෙනවා. ඩ්‍රින්ක් එකක් දාගන්න. ලෝර මං ආවේ අපි කොහෙද ඩිනර් ලෑස්ති කරන්න ඕනි කියලා අහගෙන යන්න. එතකොට මං හිතන්නේ අපි ඩිනර් ගන්න අර කාමරේ නේද? වා හරිම හොඳයි. බොහොම ස්තුති. ඕන කරන හැම දෙයක්ම මේ පෑන්ට්‍රි කබඩේ තියෙනවා. ඕකේ. Thank you. මං මේ පෙට්ට බලා ගන්න. ඔගලන් මේක දිගටම කරගෙන යන්න. ඕකේ? ඕකේ. කියන්න තියෙන්නේ නම් මෙච්චරයි. ඔහට ගෑනු ගැන තියෙන්නේ අමුතුම ටේස්ට් එකක්. එයා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නෙමෙයි ලොරෙන්. එහෙනම් එයා කවුද වගේ බලු පැටියද? එයා හොඳයි. ඇත්තටම එයා මගේ කවුද? මගේ ලේලි. ලේලි? හයිතේ මංගයි මෝඩ ගෑණියෙක් කියලාද? හරි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඈ. එයා කැමති උනේ නෑනේ මගෙත් එක්ක කාමරයක් ෂෙයා කරගන්න. ඒ ඔයා රැට ඇඳේ දඟල නිසා මම දන්නේ. හරි එහෙම වුණත් ඔයා හිතනවද මම ජීවිතේට එයාව එක්කන් යයි කියලා ඔයාව මුණ ගස්සන්න? ටෝනි වාට කිව්වනේ මම මාමී ගෙදර යනවා කියලා. ඒ වුණාට මම ස්ටේෂන් එකේ ඉඳන් කෝල් කරපු වෙලාවේ ඔයා කිව්වනේ මොකක් හරි ප්ලෑන් එකක් ලෑස්ති කරගන්නම් කියලා. එහෙම වුණා නම් මම ඒ කිව්ව කලින්ම කෝච්චිය ගෙදර යවනවනේ. ඒක ඇත්ත. ඒකනම් කිව්වේ. එහෙනම් එයායි ඔයාගේ ඇඟිම දෙවටි දෙවටි ඉන්නේ. ආහා. එයා චරිතයක් රඟපානවා. චරිතයක්? ඔව්. ටෝනිට මේ ඔක්කම වසන් කරන්න. මොකද ටෝනි මම ඊයේ කෝල් කරපු වෙලාවේ කිව්වා කැමති නම් මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්කන් එන්න කියලා. මම හිතුවා ඒක හොඳ අදහසක් කියලා. මොකද මිනිහා එතකොට අපේ සම්බන්ධය ගැන දැනගන්නේ නැහනේ. ඈ ඈ ඒකයි මම මිනි මේ ගෑනු මේ එක්කන් ආවේ. ඉතින් අයියෝ ඒක මට කලින් කිව්වේ නැත්තේ? ඔහේ කියන්නද? ඉතින් අර ටෝනි හිටියනේ මේ මගේ ළඟ හැම මොහොතකම. අනේ පැටියෝ මට තේරුන්නේ නෑනේ කොයිතරම් ඥානවන්ත අදහසක්ද. ඒකනේ කොයිතරම් ඥානවන්ත අදහසක්ද නේ. මට පේන්නේ සියුම් අවස්ථාව විනාඩි විනාඩියට රාති සියුම් වෙනවා. ඒකට කවක් නෑ සුසානා. මංවත් එක තරහ නැහැ. මං දැන් සේරම දන්නවා ඔයා ගැන. දන්නවා? ඔක්කොම දේවල්? ඔව් ඔක්කොම. ඔව් මෙයා මට ඔක්කොම කිව්වා. ඒ කියන්නේ මෙයා එතකොට කිව්වද මම මෙයා මගේ ලේලි. ඔව්. මොකක්? මගේ ලේලි. අංකල් තව විනාඩි 10කින් ඩිනර් රෙඩි. ඕකේ. එතකොට අපි කතා කරගමු අපේ
අනාගත නෑකන් ගැන. එතනේ මං කිව්වේ. ඕකේ. මම හරි කලබලකාරී. මට හරිම සතුටුයි. මං ඉක්මනටම ගිහිල්ලා රෑ කෑමට හරියන ඇඳුමක් දාගෙන එන්නම්. මේ 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 මම මාත් ඇඳුම් මාරු කරන්න ඕනේද? නෑ මගේ සැටියෝ ඇඳුම හොඳයි. මේක හොඳයි. කොහොමත් ඔයාට වැඩි වෙලාවක් ඇඳුම් ඇඳගෙන ඉන්න වෙන්නේ නෑනේ. මාරු නියමයි. හැබැයි ඔය එකක් මතක තියාගන්න. ඔයා ලෝරා ඉස්සරහා විතරයි මගේ ලේලි. එතකොට මං අනිත් අයට ඔයා මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්. එතකොට මං ආදිසවුද? ජීවිතෙ මට කෝ කියන්නේ උන්. බලනෝ මේ ළඟේ පමණ මට ඔස්කර් සම්මානයක් හම්බෙන්නේ නැහැ. බොහොම අපූරුවට රඟපානවා. හැබැයි මට හිතෙන්නේ මේ ඩ්‍රින්ක් එක වහට පොඩ්ඩක් ස්ට්‍රෝං වැඩි නේද? ස්ට්‍රෝං වැඩි වෙච්ච තරමට මම ආසයි. අනේ පොඩ්ඩක් බලන්න මම දන්නේ මේක හරියට හදුවෙන්නේ නැද්ද කියලා. ඇයි මට වෙන්නන්නේ? මම නෙමෙයි නිකුක් කොයානි කුක්. ඉතින් මම කෝකිය නෙමෙයි. කෙල්ලනේ මේ තව ටිකක් වෙලා ඕගොල්ලන් යෝ චරිත ඕගොල්ලෝ රඟපාගෙන යන්නකෝ ප්ලීස්. තව ටික වෙලාවක් නෙමෙයි දිගටම රඟපාන්න තමයි වෙන්නේ. මේ ගෑනින්න රාමේ කොම්. මං තමයි ඔක්කොම මුල. කෙල්ලනේ මේ කෙල්ලනේ මේ හුස්. මේකයි මෙතන විනාශ කරන්න නැතුව තව ටිකක් වෙලා ওই චරිත දෙක දෙන්න එක හොඳට රඟපාගෙන යන්න ඕනේ. මොකටද? මොකටද කියන්නේ? තමුසෙට හොඳට ගෙවනවනේ. ඔයාට ටෝනි හොඳට සලකනවනේ නේද? මේ හරි හොඳයි නේ. අනේ උ. ආදරි හිටිනු. මේ කල්පනා කරේ ඇයි මට මේ වගේ කෙනෙක්ට ආදරේ කරන්න බැරිුනේ කියලා. දැන් ඕගොල්ලොන්ට හොඳට පැහැදිලි නේද ඕගොල්ලොන්ගේ චරිත මොනවද කියලා? මේ මම නම් වැඩි වෙලා මගේ චරිත රඟපාන්නේ. බා 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 චුට්ටක් ඉවසන්නකො. තව චුට්ටි වෙලාවක් ඔය චරිතේ ඔය විදිහට කරගෙන යන්න. ඕකේ. කොහොම පොඩි වෙනව? රයිට්. සුසානා. ඇයි? ඔයා පුංචි වැඩක් කරන්න ඕනේ තව. මේ තව පුංචි වැඩක් කියලා මට කියන්න එපා. අර වඳ පුංචි අම්මගේ නැති වෙච්ච දුවගේ රඟපාන්න කියලා හොඳේ. ආයි තව ටිකෙන් කියයි ඌරු වාලේ ඌරු ඇඳල මාවලත් එක්ක ලගින්න කියලා. මට බෑ. මේ ඔයාට කරන්න තියෙන්නේ මේ රොබින් එක්ක අන්න අර කාමරේ ෂෙයා කරන එක විතරයි. එතකොට සුසීමට පුළුවන් අර කාමරේ නිදාගන්න. සිම්පල්. හා හරි. ගාන ගන්න ඕන වැඩ කැමයි. රුපියල් 200යි නේ. 200ට බෑ. 400යි. 300යි. හාරසියයි. හරි හාරසියයි. හාරසියයි. මචං 100ක් ගන්න තියෙනවා. හරි හාරසියයි. හා. Thank you. හරි යන්න. සුසානා සෝරි. මේ ඔයාට දැන් ඩිනර් එකට අඳින්න වෙන මොකක් හරි තියෙනවද? මොකද මේ වැරද්ද? වැරද්ද කියන්නේ දැන් ඔයා රොබින්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නේ. එතකොට ඉතින් ඔයිට වඩා ටිකක් හොඳට ඉන්න එපාය. මොකක්ද වෙන්නේ? තව එකයි දෙන්නේ.
හරි. ඔයා එහෙනම් ගිහින් ඒක දාගෙන ඉන්නකෝ සමහර විට ඒක ඕකට වඩා හොඳ වෙන්න පුළුවන්. නෑ මං හිතන්නේ මේක ඒකට වඩා හොඳයි. පඬිතයා වෙන්නේ නැතුව ගිහින් ඒක දාගෙන එනවා. ඒක හොඳද නරකද කියලා අපි තීරණය කරන්න. හරි? හරි. හා. ඔයා හරි නපුරයි. මං ඔයා කියන විදිහක් කරන්න. ඩාලින්, දැන් ඔක්කොම හරිනේ. කාමර ප්‍රශ්නේත් හරි. මගේ ප්‍රශ්නේ ඒක නෙමෙයි. එහෙනම් මොකද්ද පැටියෝ ඔයාට තියෙන ප්‍රශ්නේ? ඩිනර් එක. ඒක පල්ලෙකටවත් කඩේ තියන්න බෑ. ස්වීට් අනේ. ඩාලින්. ඔයා කලබල වෙන්න එපා. ඔයා මේ කිසි දෙයක් ගැන හිතන්න එපා. ඕකේ? මම හැමදේම බලා ගන්නම්. කම්. Don't worry. මේ රොබින් නෙමේ. මොකද්ද දෙයියනේ මෙතන සිද්ධ වෙන්නේ? උනේ කියන්නේ මේ වා දන්නවනේ මට මේ කුමුම මුව පෙට්ටන්න බෑ මට මුව. හරි. කමක් නෑ. ඉතින් මං දැන් ගිහිල්ලා ෂර්ට් එකයි කලිසමයි දෙකම මාරු කරන් එන්නම්. කලිසමුත් ගැලවෙනවා. Oh my goodness. මම ගිහිල්ලා සුප් එකක් හදන්නම්. බලන්න ඔයා කොච්චර ලස්සනයිද අද. රත්තරන්. ඔව් බලන්න ඔයාගේ ඇස් දෙකත් කොච්චර ලස්සනයිද කියලා බලන්න. මොකද වෙලා තියෙන්නේ? මෙන්න මේකයි වෙලා තියෙන්නේ. මොකද? මට මේ නිවුමයි බිලයි හම්බ වුණා. ටෝනිගේ සාක්කුවේ තිබිලා. කෝට් එක රුපියල් 8000යි. ඉතින් මගේ රත්තරම් පැටියෝ ඔයාගේ ලස්සනම ලස්සන කෝට් එකට ස්තුතියි. මගේ ලස්සනම ලස්සන කොල්ලෝ සුසි මාරිම ලස්සනයි. ඉතින් මට මේක හම්බ වුණේ ටෝනිගේ කෝට් සාක්කුව තිබිලා. කෝට් එක ගන්න ගිය වෙලාවේ. ඉතින් මොකද මට කියන්නේ? ඒ කියන්නේ ඔයා ඒ කෝට් එක ඔයාගේ ලේලිට අරන් දුන්නේ නැහැ. මට මුලින්ම ගම සැකයි තුනා. ඒ කියන්නේ ඒක අරන් දුන්නේ ඒකිට ටෝනි. ඔය දන්නවද ඒක තේරුම මොකද කියලා? ඒ කියන්නේ ඒක ටෝනිගේ පෙම්වතිය. ඔයා මේ සියරම දැනගෙන හිටියා. දැනගෙන ඔයා ඒ ඌරව ආරක්ෂා කළා. ඔය දෙන්නම එකතුල මේක ප්ලෑන් කළා. අපිට දොස් කියන්න බෑ ටෝනිට මගේ නමින් පෙනී සිටින පෙම්වතියක් ඉන්න එක ගැන. ඇයි? ඒකෙන් එතකොට ඔයා දැනගන්නේ නෑ එයාට රහස් පෙම්වතියක් ඉන්නවා කියලා. අනිත් එක මම ඔයාගේ පෙම්වතා හැටියට පෙනී සිටිනවා. එතකොට ටෝනි දැනගන්නේ නෑ ඔයාට රහස් පෙම්වතෙක් ඉන්නවා කියලා. ඇත්ත වශයෙන්ම ටෝනිගේ රහස් පෙම්වතිය මන් දන්නේ නෑ. දැන් මෙතන ප්‍රේමවන්තයෝ කී දෙනෙක් ඉන්නවද කියලා. මොනත් මේක මතක තියාගන්න රත්තරන්. ඔය එක පෙම්වතෙක්ටවත් මම පෙම් කිලින දෙන්නේ නෑ මගේ මේ පහලයට ඉඳගෙන. තේරුණානේ? පාර ක්ලියර්ද? පාර නම් මන් දන්නේ. මේ හරියනම් හරියට මීදුම. අනේ මචං, මේ උඹ මට උදව්වක් කරනවද? ඔය මදුරුවයි මකුණොයි ගුල්ලොයි කෝඳුරුවයි මරණ එක පොඩ්ඩක් නවත්තනවද? මගේ ෂර්ට් ඔක්කොම ඉවරයි බං. මං උඹට එක අවවාදයක් දෙන්න. මොකද්ද? ලෝරා සුසානා ගැන වලිග පහගෙන ඉන්නේ. සුසානා ගැන? ඔව්, එයා හිතාගෙන ඉන්නවා සුසානා උඹගේ ඔයාට මේක අඳින්න බෑ. මං
මං ඔයාට කිව්වා ඔයා අමුත්‍තියක් වේට්‍රස් කෙනෙක් නෙවෙයි. ඕක හරියන්නේ නැහැ. ඕක හරියන්නේ නැහැ. මොකද්ද මේකට මේක ගලවන්න කොටම කයි. මේ සල්ලි ගැන කතා කරන්නවත් එපා. සල්ලි ගැන කතා කරොත් එහෙම ගලවන මේ ඔක්කොම. මේ මම්මි කියන්න හැදුවේ මේක හරිම කුන්ති. මේකද මට ඩිනර් එකට ගන්න බැරි මේ වගේ. ඩිනර් එක කිව්වම මතක්ුනේ සුසීම මොනව කරගෙනද දන්නේ. මම මේ කැලි බැලි ටික සුසීමට දෙන්න. මට හඳින්න වෙන මොකුත් තිබුණේ නැහැ. එහෙනම් පරිස්සමින් ඩාලින් වැරදි අඩි තියන්න එපා. ඇයි ඩාලින් මගේ අතින් මොකක් හරි වැරද්දක්වත් සිද්ධ වුණාද? නේ ඔයා වැරද්දක් කළාද? මට හිතාගන්න බෑ. ඒත් මට හිතෙනවා මේ හැන්දෑවේ මම ටිකක් පරිස්සම් වුණොත් හොඳයි කියලා. හරියට මැලවිලානේ. නෑ. පස්ස රත් වෙලා. ආ? නෑ ඩාලි මොකුත් නෑ. ආ. ඩාලින් ඔයා ඔය කොහෙද යන්නේ? පහසු වෙනු මන්දා. එයාගේ හැසිරීම ටිකක් අමුතුයි වගේ. කමක් නැහැ. ඩාලින් මේ. ඒ ඔයා මේ කිසි දෙයක් ගැන වොරි වෙන්න එපා. එපා. මම හොඳ ප්ලෑන් එකක් ගහලා තින්නේ. රැට් කාටවත් නොදැනෙන්න. කාමරෙන් කාමරයට හිමීට පනින්න. ටික හොඳටම පුරුදු වෙනේ ඩාලි නේද? උන්ජි සමනලයා වගේ රෑට කාටත් නොතේරෙන්න කාමරෙන් කාමරයට පනින්නනේ. හරියට හරි. ඔයාගේ වයි ඔක්කොම දන්නවා. ඔව්. ඔක්කොම දන්නවා. එයා කොහොමද දන්නේ? එයාට සාක්ෂි තියෙනවා. සාක්ෂි? ඔව්. ලව් ලෙටර් එකක්. ඉතින් ඇයි දෙන්නේ ඔයා නෑ කිව්වේ නැත්තේ? මොකද්ද? ඔක්කොම? මං ඔක්කොම දැනගෙන හිටියේ නෑනේ. ඒත් එන්නම් මං මට ඇයි ඔයාමට ගහන්නේ? මොකද්ද මං කරපු වැරද්ද? දැන් ඉතින් ඔයකින් ගැලවෙන්න හදන්නේ? මොකින්ද? මම මේ කියන්න හදන්නේ රොබින්ගේ ලේලි තමුසේ ගැන. රොබින්ගේ ලේලි මමයි? ඔව්. දැන් ඔයක නැහැ කියන්නද හදන්නේ? ඇත්තටම නැහැ කියන්නේ මොකක්ද? තමුසේ ඒකෙත් එක්ක සෙට් වෙලා ඉන්න එක ගැන. සෙට් වෙලා මේ අඩුම තරමේ මම දන්නේ නැහැ රොබින්ට ලේලි කෙනෙක් ඉන්නවා කියලාවත්. දන්නේ නැහැ. නෑ. දන්නේ නැහැ. රිදෙනවා. ගහන්නේ. ඇයි ඔයාමට ගහන්නේ? එහෙනම් තමුසේ අරගෙන ඩිනර් එකක් දුන්නේ? කාටද? අන්න අර කුස්සිය සතාට. කුස්සිය සතෙක් ඉන්නවා. කුස්සිය සතෙක්. ඕ! කුස්සිය
කෝකියා කෝකියා මට තියෙන ප්‍රශ්න තමයි ඒක මම කෝකිට නෙමෙයි මොකද ඒ කතාවේ තේරුම බොරු කියන්න එපා මම ඉගෙන ඔක්කොම ටික දන්නවා ඩාලින් ඉතින් ඔයා කලබල වෙන්න එපා හරි ඒකි කෝකියා නං ඒකි කොහොමද රොබින්ගේ ලේලි වෙන්නේ ඒකි රොබින්ගේ ලේලි නෙවෙයි මොකද්ද ඔව් කියන එකේ තේරුම ඒකි රොබින්ගේ ලේලි තමුසේ ඒකිත් එක්ක මගුල් නටනවා ඒක මම මාත්ක පේම් කෙලෙන්ට හදනවා තමුසේ නකුරු ගොඩ තමුසේගේ වයිෆ්ට ඔක්කොම ටික කිව්වා මේක පිස්සුවක් මේක පිස්සුවක් මේක මහා පිස්සුවක් මං හිතන්නේ මට පිස්සු හැදීගෙන එනවද කොහෙද පිස්සු හැදීගෙන මේ ඔයා කිව්වා නේද පේම් හසුනක් ලව් ලෙටර් එකක් ඔව් ඔයාගෙන් මට නෑ ඒකිකි තමුසිට ලොරේන් ගෙන් මට නෑ රොබින් ගේ ලේලිගෙන් තමුසිට බුරු රොබින් ගේ ලේලි ඒ කියන්නේ ලොරේන් ඔයයි මායි ගැන මුකුත් දන්නේ නැහැ නේ නේ හොඳයි දෙයියෝ හොඳයි දන්නේ නේ හොඳයි හැබැයි මම නම් ඔයගේ ලොරෝ ඩාලින් ගැන ඔක්කොම දන්නවා මොකක් ඔව් එයාට ලොරෙන්ට මෙම්ම දෙකින්නවා කවුද ඔයාට කිව්වේ එයාමයි කිව්වේ එයාමට දැන් කිව්වේ මම නම් ඕක විශ්වාස කරන්නේ නැහැ එනකොට පිළිගන්න අමාරුයි නේද ලොරෙන්ට පෙම්මත කින්නවා මගේ පුංචි ලොරෙන්ට කවුද මං මරනවා ලොරෙන් කවුද උඹ මොකද නිදාගන්න ලෑස්ති වෙලා මං උඹෙන් අහන්නෙත් ඒක තමයි ඔව් ඩාලින් එක හොඳ අදහසක් මම හොඳටම හැම්බත් වෙලා ඉන්නේ මම නිදාගන්න ගියට කමක් නෑ නේද මේ හැන්දෑවේ හපු හොඳම යෝජනාව අපොයි සුසීමා මගේ ලේලි ඒ කෝකියා නෙමෙයි බං මේ කෝකියා දැන් මං හිතුව මේ කෝකියා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා එහෙම තමයි මාත් හිතාගෙන හිටියේ ඒ උනාට දැන් මේ සුසීමා කියන්නේ මේකේ උඹේ ලේලිය කියලා මට ලේලි කෙනෙක් නැහනේ බං ඒක මං දන්නව නේ බං ඒ උනාට සුසීමා කොහොමද දන්නේ ඒක මොකද්ද සුසාන මගේ ලේලි කියන කතාව දැන් උඹ කිව්වේ උඹට ලේලි කෙනෙක් නැහැ කියලා මට ලේලි කෙනෙක් නැහැ ඒ උනාට ලොරෙන් හිතාගෙන ඉන්නවා මට ලේලි කෙනෙක් ඉන්නවා කියලා ලොරෙන් හිතාගෙන ඉන්නවා උඹට ලේලි කෙනෙක් ඉන්නවා කියලා
කොයිද යන්නේ? ඇයි දන්නේ ලොරෙන් එහෙම හිතාගෙන ඉන්නේ නේද? මොකද දන්නවද? මොකද දන්නවද? මං කැමති නෑ රොබින් මගේ පෙම්වතා කියලා මගේ හස්බන්ඩ් දැනගන්නවට. අන්න හරි. අර කතාවේ කතාව. මොකක්? ඔයාට හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා? ඔව්. ඉතින් අනේ ඔයා අපිට මීට කලින් එහෙම එකක් කිව්වේ නෑ නේ. කියන්න මගෙන් අහුවේ නෑනේ. පොයි දෙයියෝ. මේ එයා දැනගත්තොත් රොබින් මගේ පෙම්වතා කියලා. එයා රොබින් නේ. මරයි. ඔව්. දැන්ටත් හතරක් මරලා විස්සකගේ අතපය කඩලා තියෙන්නේ. හරි? ඔව්. ඔයි. දැන්නද කවුද කියලා? නෑ නෑ නෑ. තොටලංග කඳුමාලි තොටලංග. අයියෝ. හරි? එහෙනම් දෙන්නම හිතාගත්තොත් හොඳයි. දෙන්නම මගේ අංකල්ලා කියලා. හරි? ඒක හරි. සමහර විට ඒක හොඳ අදහසක් වෙන්න පුළුවන්. ඒක හොඳ අදහසක් තමයි. ඔව්. හොඳ අදහසක් තමයි. හැබැයි එක පොරොන්දුවක් වුණොත් විතරයි හරිද? ඔයාගේ හස්බන්ඩ්ගෙන් මාව නොමර බේරලා දෙනවා කියලා හරිද? අනේ එයා තාම මිනිස්සු මරලා නැහැ. හරක් විතරයි. ඒ හරක් නැති. හැබැයි කතා කරනකොට මුළු ටවුම වෙවිය හරි? හරි 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 හරි. බේ දැන් මොකද්ද උඹේ ලේලි මගේ අතරේ තියෙන හාදකම? අවුරු උඹේ ලේලි මං දැන් උඹට එකපාරක් කියෝනේ මට ලේලි කෙනෙක් නැහැ මචං. ඇයි දැන් ඔය ලොරෙන් හිතාගෙන ඉන්න ලේලි? මං හිතන්නේ මට උඹට ඇත්තම කියන්න පුළුවන්. ඔව් උඹට පුළුවන්. ලොරෙන්. ලොරෙන්ට හම්බුණා සුසි උඹට දීපු ලෙටර් එක. උඹ දීපු කෝට් එකට ස්තුති කළා. මොකක්? ඒ එයා මොනවද මගේ කෝට් සාක්කුව අස්සේ අත දාගෙන කරන්නේ? ඇයි ඇයි මොකද බැරි? මං නම් අපේ මිනිහගේ සාක්කුව අස්සේ හැමතිස්සෙම අත දානවා. මේ 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 මගේ වයිෆ් එහෙම නෑ. එයා මාව විශ්වාස කරනවා. ඔඩ ගෑනි. ඔහොම වුණත් ගෑණිට ඒක හම්බුලා තියෙන්නේ උඹගේ කෝට් එක එල්ලන්න යනකොට. මොලේ තියෙන ගෑණි. දැන් ගෑණි පුපුරනවා. ඉතින් ඒක හරි සාධාරණයි ගෑණි. මේ එයා මොකටද පුපුරන්නේ? ආ? අරන මමයි පුපුරන්න ඕන. මමයි පුපුරන්න ඕන. ඇයි? ඇයි? එයා ළඟ තියෙන්නේ මේ චූටි කොල කෑල්ලක් විතරයි. උන්නට මං ළඟ තියෙන සාක්කි. උඹේ සම්බන්ධකද? නෑ බූරුවෝ. එහෙනම් ඒකගේ සම්බන්ධකද? එයාගේ සම්බන්ධකද? ඔව්. මට සුසීම හැම දෙයක්ම කිව්වා. උඹ දන්නව? ඔව් මම දන්නවා. මට දැන් පිස්සු හැදිලා තියෙන්නේ. මට පිස්සු. මේ කොයි දෙයනේ? අපොයි දෙයනේ. අයියෝ. ඔව්. දැන් උඹ දෙයියන්ට කියපන්. දැන් උඹ දෙයියන්ට කියපන්. උඹ දන්නවද මේක කොයිතරම් බරපතල දෙයක්ද කියලා? ඈ? උඹ දන්නවද මේකට බලපාන්නේ කොහොමද කියලා? මං හිතුවේ නෑ කවදාවත් මට මේ විදිහට මේක බලපායි කියලා. මං කවදාවත් හිතුවේ නෑ මට මිනිහක් මරන්න පුළුවන් වෙයි කියලා. ඒ දැන්
ඒ තැන් මට ඒක කරන්න පුළුව. උඹ කලබල වෙන්න එපා. උඹ උත්තර තරහ ගන්න එපා. තරහ ගන්න එපා. උඹ නිකන් හිතපන්. උඹ නිකම්ට හිතපන්. මට මම කියලා. මට තේරෙනවා. උඹගේ හිත කීරි ගැහිලා තියෙන්නේ. ඈ ඒ වුණාට උඹ හිත කලබල කරගන්න එපා. කලබල කරගන්න එපා. උඹ දන්නවද? මං දැනගත්තොත් ඕක කවුද කියලා. මම ඌ කැලේ කැලේ වලට කපලා අත්තරු දාලා ඌගේ රහස් කැලේ ටික රාමු කරලා එල්ලනවා ඌ ගාලේ. ඒක හරි කැතට තියෙයි. ඔව්. කැතට තියෙයි. උඹ දැනගත්තට පස්සේ. ඔව්. ඒ කියන්නේ උඹ දන්නේ නැහැ ඌ කවුද කියලා. ඇත්ත වශයෙන්ම නැහැ. උඹ හිතනවාද මං ඒක දැනගත්තා නෑ මං ඌව යහතින් තියයි කියලා? උඹ හිතනවාද? මොකද්ද දෙයියන්ගේ පිට? මොකටද දෙයියන්ගේ පිට? නෑ මම මේ කිව්වෙ තාම ඔයාටින් මිනි මරුමක් සිද්ධ වෙන්නේ නැති එකට. හැබැයි මම ඒක කරන්න යන්නේ. දැන් උඹ හිතනවාද මං ඒක දැනගෙන හිටියානම් ඌ තාම එක කුට්ටියකට ඉඳී කියලා? ඒ වුණාට උඹ ඌ කවුද කියලා දන්නේ නෑනේ. තවම නෑ. යකෝ කවුද එකෙක් මගේ ගෑනිත් එක්ක පෙම් කෙලිනවා මගේ පිටිපස්සේ? උඹ මගේ හොඳම යාළුව වෙලා මගේ දෙවනි මනමාලය වෙලා උඹට පුළුවන් කියන්න විතර? නෑ. ඒක ඌෙක්. හරියට ඌ පාදණෙක්. ඒක වඩා හොඳයි. ඌට බොඳ වැඩි. ඒක උඹ දන්නවද මම ඌ කවුද කියලා දැනගත්තොත් මම මොනවද කරන්න කියලා? ඔව් මං ඌව කෑලි කෑලි වලට කපලා අත්තරු දානවා. ඊට පස්සේ ඌගේ රහස කපලා. Thank you. දැන් ඔබ එකපාරක් කිව්වනේ. Relax me. හරි. මං හොඳට කල්පනා කරා. මං තීරණය කළා හැම දෙයක්ම එළියට දාන්න. අමුතුවෙන් එළියට දාන්න දෙයක් නෑ. දැනටමත් හුඟක් දේවල් එළියේ. අපි මේක ඉවරයක් කරමු. මොකද්ද? සුසානා කරුණාකර පොඩ එළියට යන්න. මට තියෙනවා අපේ පවුල ගැන කාරණා කීපයක් එළිදරව් කරන්න. මට එන්ඩික විතරක් දැනගත්තාම ඇති. ඇත්තට ඔයාගේ ටේස්ට් එක ගැන නම් මට හිතා ගන්නවත් බැ. යා නරක නෑ නේ. මම එහෙම දෙයක් පිළිගන්නේ. ඒත් මට හිතාගන්න බෑ ඔයා කොහොමද ඒ වගේ දෙයක් විශ්වාස කරන්න කියලා. මට සාක්ෂි තියෙනවා. සාක්ෂි? What a stuti! මගේ ලස්සන කෝට් එකට මගේ ලස්සන කොල්ලෝ. මට තේරෙන්නේ ඔයා මේ මොනව ගැනද කතා කරන්න කියලා. රොබින්ට තේරෙනවද මොනවද මෙයා කියන්නේ කියලා? ලොරෙන් මේ හපෝයෝ. එයාට හොඳට තේරෙනවා මං කියන්නේ මොනවද කියලා. එකම දේ එයා දෙන්නේ නෑ ලස්සන කෝට් එයාගේ රහස් පෙම්වතියට. ඔයා දෙනවද රොබින්? ලොරෙන් ප්ලීස් මේ මන් දෙන්නේ. හරි. දැන් ඔයා දැන් ටිකකට කලින් කිව්ව නේද මම ඔයා ගැන ඇත්ත දැනගන්න ඕනි කියලා. ඔයා හැම තිස්සෙම කියනවානේ කසාද බැඳපු දෙන්නෙක්ට සම අයිතිවාසිකම් තියෙන්න ඕනි කියලා. ඔව් සත්‍ය වශයෙන්ම. ලොරෙන් ප්ලීස්. උඹ කටවහපන්.
මන් දන්නවා ඔයාට රහස් ප්‍රමුතියක් ඉන්නවා කියලා. ඔයා දැනගන්න එක සාධාරණයි. මට රහස් ප්‍රමුතියක්. ලොරේන් ලොරේන් මේ කරුණා කරලා ලොරේන් මේ කවුද පොඩ්ඩක්? ඌ කවුද? කවුද? කවුද ඔක? පොරොන්දු වෙන්නේ? පොරොන්දු වෙනව? මම පෙති ගහනවා. කවුද? කවුද? මේක ඇත්තනම් මේක ඇත්ත නෙවෙයිනේ මේක ඇත්තනම් මම වගේ මම උඹත් වැරදිකාරයෙක් මේක ඇත්තනම් ඒක ඇත්ත නෙමෙයිනේ ඈ ඒක ඇත්ත නෙමෙයිනේ මචං මම ඒ කවුද මං කොහොමද දන්නේ උඹ දන්නවද කවුද කියලා මේ මම දන්නේ හැබැයි මම ගොඩාක් සන්තෝෂ වෙනවා ඒ කවුරු වුණත් හැබැයි උඹ සන්තෝෂ උනායි කියලා හෙලවෙන්න බෑ හරි හරි ඔහොමම ඔය ඉන්න තැනම ඉඳපන් මොනාද වැද මොන වැඩද එයාගේ කාගෙද එයාගේ වැදි වුණාම මං එනවා එයාව එක්කගෙන යන්න එයාගේ වැදි වුණ කාවද ගෝකියා ඔයා කවුද මේ ගෙදර නෝන මම. අරගේ වයි. අරගේ හුරුගෑන්. සෙ සෙ සෙ. හරි බදු වයි. මේ මේ මන්දන්න ඔයක කොහොම යතනවද කියලා කෝකද තවගේ ගෑනික උලමිනියව ගේ ඇතුළේ තියාගෙන ඉන්නේ ඒක තමයි මේ මට හිතාගන්න බැරුව ඉන්නේ මං ඔහෙ උනා නම් මං ඌව මරලා මලක් නේ මේ සුළු මොහොතකට කලින් මාත් ඒක කරන්න තමයි හිටියේ උදව්ව කොහෙද උදව්වක් 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 ඕන වුණොත් මම ඉල්ලන්නම් උදව්වක් ඕන වුණොත් මේ එයාගේ වැඩි වුණනම් එයා කු හරියටම ෂුවර් නේ ටෝනි කෝයා කවුද ඩාලින් සුසි සුසි ගිහිල්ලා ඔව් ගිහිල්ලා ඔව් එයා ගියා නේද රොබින් ඔව් ගියා ඒ
එයා ඉවර වෙලා එහින්ද යා ගියා. නේ! එයා යන්නේ. එයා යන්නේ. එයා දන්නවා මං එනවා කියලා. ඔව් ඉතින් සමහර විට ඔයා එන හින්ද වෙන්නේ තියා යන්නේ නැත්තේ. මොකද කිව්වේ? මම කිව්වේ මේ සමහර විට එයා දැන් දන්නවනේ ඔයා එනවා කියලා. ඉතින් ඔයාව මගදී මුණ ගැහෙන්න ඕනේ හින්ද එයා යන්නේ නැති. නෑ. මං එනවා කියලා දන්නවනම් එයා යන්නේ. මේ සමහර විට එයා පහල ඇති. යමනොද පාල් තත්ව කන්නේ කවුද එනවාන කවුද කවුද කොහෙද කවුද ඔයාගේ වැඩ ඉවරද ඔව් බලන්න අර කවුද ඇවිල්ලා තියෙන්නේ කියලා. කවුද? කළු මල්ලි ඇවිල්ලා. ඔයාව ගෙදර එක්කන් යන්න. කවුද? ඒ මොනවටද? මෙයා කවුද? කවුරු වගේද පේන්නේ? මට දික්කියක්ද? කවුද? වයිෆ්! වයිෆ්? ඔයාගේ වයිෆ් කෝ කියා? මගේ වයිෆ්? මෙයා මගේ වයිෆ් නෙමෙයි! නෑ හොඳයි! අන්තික මේ මෙයා කෝකික්වගේ පෙන්නේ අතික මෙයා මගේ ගෑනු නනන් මං කොහොමටවත් ඉත දෙන්න මෙහෙම ඇඳගෙන කුත්තිය වැද කරන්න ඇයි මං මෙහෙම අඳින්නේ කි වැරද්දක් තියෙනවද බොහොම ලස්සනයි මාල ගෑනු thank you මේ ඔයාද කෝකිය? ඉඳලා හිටලා ඕවත් කරනවා ඉතින්. ඉඳලා හිටලා. තකොට දැන් කෝතුති. මේ ඉන්නේ න්යාතම සස්සි. නේ මගේ තුති නෙමෙයි. බෙට සමහර විට ඔහෙ ඇවිල් ඇත්තේ වැරදි ගෙදරකට අද තන්නේ මට ගේ වැරදුනා කියලද ගන්න නහය කඩලා කනවා අනේපා මම උදේ බත්තම ගෙදර වැරදිනවා කියද මට කියන්නේ මං ආවේ හරි ගෙදෙත්ත දැන් කෝතුති 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 නෑ නෑ මං එයා මෙහි නෑ මෙහි තවත් සුසී කෙනෙක් ඉන්නවා අන්නමතු හැබැයි එයා ඔයාගේ සුසි වෙන්න බෑ. ඇයි බැරි? වෙන්න බෑ. ඇයි බැරි? පළවෙනි කාරණේ එයා කෝගේ නෙමෙයි. නිලියා. අන්න හරි. දෙවෙනි කාරණේ එයා අරයගේ ලේ. මන්නේ. ඔව්. තුන්වෙනි කාරණේ
එයාමගේ මිනිහගේ හොරගෑ. හරි! නෑ නෑ නෑ! හරි නෑ හරි නෑ! අපොයි දෙයියෝ! නේනෝ! නේනෝ! ඒක මගුල් දක්වලත්නේ පලවිනි කාරන්නේ මගිතු නිලියෙක් නෙමේ කෝකි අනික මන් තුතිගේ තේරුම මාමල දන්න දන්න මගේ තුති දේම හොලමිනිය කිතියන මරලම හැබැයි හැබැයි ඔය 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 නම හරි පොදු නමක් සුසි මේ අපි අපි සුසිල සිය ගානක් දන්නවා නේද දන්නවා අම්මපා අම්මපා විශේෂයෙන් විශේෂයෙන්ම මේ අවට මේ අවට මේ අවට තුතිලා බෝ වෙලා මැත්තු වගේ මැස්සෝ 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 සෝ මගේ තුති මගේ තුති මෙන්න මෙතක් කිත උතයි මගේ තුති මෙන්න මෙතක් කිත මහතයි එයා ඇඳන් කිතිය මෙන්න මෙතක් කිත දිගව ගන්න නෑ නෑ මං හිතන්නේ අපේ සුසි මෙන්න මෙච්චරක් විතරුසයි මේ චිත්‍ර කෙට්ටුයි සාය මෙන්න මෙච්චරක් විතර කොටයි මේ කර කර පලා සෑහෙන පලා සෑහෙන පලා ඒ මගේ තුති වෙන්න බෑ ඒක තමයි අනික මගේ තුති එහෙම හිටියනම් මං ඒකව අතර දිරලා කිඹුල්ලට දානවා යකෝ මේ දැන් ඔය හතරට ඉරලා කිඹුල්ලට දාන්න වෙන්නේ සුසි හිටියනම් නෙනේ දැන් සුසි මෙහෙ නෑනේ ඔයාගේ තුති මෙහෙ නෑ ඉතින් හතරට ඉරන්නත් කිඹුල්ලුන්ට දාන්නත් බෑ. හා අල්ලපම් ඔය පැත්ත. ඒ හින්දා ඒ තුති ඉන්න තැනකින් හොයාගන්න. මේවට මේ જાති කිවල් ගොඩාක් තියෙනවා. ඔව්. ඒ හැම ගෙදරකම මේ වගේ ඩිනර් පාටි තියෙනවා. ඔව් ගිල හොයාගන්නවා. ඈ මං බලන්න. හා මගේ වැඩ ඉවරයි. මොමුණරි වැඩ තියනද? මේකනේ ලොක්ක සිද්ධ වුණේ මේ ලොක්ක මේ ලොකුනේ මේ මේ අද තෝමද ලොක්ක කියන්නේ මං දැනගත්තා මෙතන මොකක් හරි විගදමක් වෙනවා කියලා මෙතන දවුසමක් වෙනවා කියලා මං දැනගත්තා මෙතන හොර ගෑනුයි අරුණුයි මුණුයි හොර මිනිත්තුයි පෙම්මතුයි පුරවගෙන නැක මගේ තුති එකද මැදේලා තමයි වැරකෝනේ මං කොහෙද? කොහෙද?
අබොයි අබොයි මොකද උනේ මං කියලා තිනෝනි ඇත්ත දැනගන්න නැතුව බොරුවට උඹ තරහ ගන්න එපා කියලා මොකද ඇත්ත නෑමි නෑ 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 මේකයි මල මොකද මේ ඔක්කම ක්‍රීඩාවක් ගේම් එකක් ගේම් එක ඔව් මේක මේ වගේ ගෙවල් වල සාමාන්‍ය දිනකට පස්සේ කරන ක්‍රීඩාවක් ක්‍රීඩාවක් ඔව් මේකට කියන නම මේකට කියන නම මේකට කියන නම තමයි සර් මොකද්ද සර් මේක හරිද හරි ඉති පෝල ඉති පෝල ඒක මෙහිමයි හැමෝම පොරෝ රංගවන්න ඕන කාත්තක හරි රෑකමක් කාත්තක හරි ප්‍රේම සම්බන්ධයක් පවත්වගෙන යනවා කියලා. එතකොට හා කවුරුවත් බලන්න ඕන කවුරු කාත්තකද නෑකම කවුරු කාත්තකද ප්‍රේම සම්බන්ධයක් පවත්වගෙන යන්න කියලා. එතකොට නෑදැයි ප්‍රේමවන් වැඩි වෙන තරමට ලකුණු වැඩි වෙනවා. මගේ අපි දෙන්නත් ගෙදරගින් කරමු කළමු කළමු නමනා මත දැන් තේල්නෝ ද මෙහෙමන ඒගන්නේ අදය ඔයාගේ බෝයි පෙන්නේෙ නෑනෑනෑ මංයාව දැක්කෙත් අද අඳුන ගත්තෙත් අදමයි ඒගන්න මෙයා ඔයාගේ අංකලුන් නෙමේ මම යාගේ අං ඔයාගේ අංකල් නෙවෙයි නා නෑ ඔයා මේක විනාලේ නෑ 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 මම යාගේ අංකල් තමයි මෙයා මගේ අංකල් තමයි මේකනේ මල මං අර ඔයාට කියලා තියෙන අංකල් කෙනින් ගැන මං අර කෑම එහෙම හදාගෙන ගියාම මට අර තෑගි දෙනවා කියලා මට අදුරත් නෑ මම දැන්නේ මම දැන්නේ දුර්දීගේ ප්‍රියතම තෑගි දෙනවද ත්‍යාග තීවිලි අන්ස ත්‍යාගසි කොහොමද එක්ක කොහොමද තේරෙද යන්තම් ජීවත් වෙනවා ඒ කොහොමදයි මොවිතුදි තුති ඒ මල මගේ චින්දවන එද ඔය වැදගත් ඉවරයි නේ පිපත්ල බීලා මන්නම් එනම් අපි දැන් යමුද ඔයාගේ වැදී වලද එනම් මම යා එක්කන් ගියත කමක් ගැන මං එන්න මගේ බෑග කරන්න එන්න මල එතකොට මේ දැන් ඕගලන්ට මාව කවුරු කවුරු හරි වගේ ඕන වෙන්නේ නැද්ද මේ රැට මංකේ මට රැට මොන මොන හරි වැඩ නැද්ද නෑ 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 ඔයාගෙන් වෙන්න තියෙන ඔක්කොම සේවය ඉෂ්ට වුණා මේ නෑ කමන්නේ ඕන තියාගද අපි තෙල්ල නෑ නෑ අවශ්‍ය වෙන්නේ නෑ ඇත්තටම ඔයා අපට කළේ ලොකු උදව්වක් වගේ ඔව් නේද මේ අපේ ජීවිත ආරක්ෂකයා අනේ ඔව් එන්න මං බෑග් එක අරන් ඉන්නම්මයි එන්න මන එන දෙන් ඔබ දුකමලා ඉඳා ගන්න ලෑස්ති ඔව් අපි ඉඳා ගන්න ලෑස්ති හැප්පි තීරණ කලිනේ ජාම කවුරු කාගේ පෙන්න දාන කියලා
Good night. Me? Thank you. What the last hand ever do another. Thank you. Court Hari Hari Hari. Oh. Thank you. Ayak tiyaganna. Hari 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 Hari. Good night. Night. Hey, Preeti. Paul. Paul. දැන් අපි කොතනද හිටී මෙතන බයි මගේ ගෑනිනේ මං උඹ රහසේ කවර කරන්න එප ඔයා සීරියස්ද ඩාලින් මොකද්ද සීරියස්ද කියන්නේ ඔයා සීරියස් නැද්ද ඇත්තටම නෑ ඇත්තටම නෑ නෑ ඔව් නෑ මං කිව්වේ නෑ කියලා මං කිව්වනේ සීරියස් නෑ හොඳයි දෙයියෝ මට 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 ඒ හිතුණා ඔයගොල්ලෝ විහිළුවක් වෙන්නද කරන්න කියලා අනික රොබින් මම හේවෙමි මගේ හොඳම යාළුවා මගේ දෙවන මනමාලයා මට හිතාවත් කරන්නේ නෑ කවදාවත් කරන්නේ නෑ මං එහෙම කළේ ඔයාව ලබා ගන්න ඩාලින් ඒත් මොකටද ඔයයි රොබින්ගේ ලේලි අනේක මේ රොබින් මොකක්ද අර කෝකිය උඹේ ලේලි කියන කතාව මම මේ ඔක්කොටම පස්සෙන් ඔයා කියන්න හදන්නේ එයා ඔයාගේ ලේලි නෙමෙයි කියලාද නෑ එයා ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නෙවෙයිද මගේ මේ කවුද මෙයා ඇත්තටම මෙයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඔව් ගර්ල්ෆ්‍රෙන්ඩ් ඒ වගේ මං යාර ට්‍රයි කරලා බලනවා. ඔව්. එතකොට ඔයාට රහස් දෙමතියක් ඉන්නවා. මෙතන මට තේරෙන්නේ නැත්තේ මෙයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නම් ඇයි කෝකිය මෙයාගේ වගේ හිටියේ? කෝකිය මෙයාගේ මේ රොබින් මෙන්න මේකනේ දැන් මම දැනගෙන හිටියේ නෑ කෝකෙක් බුක් කරපු කතාවක්. ඉතින් සුසානාවාම මම හිතුවා එයා ටෝනිගේ රහස් පෙම්වතිය කියලා. ඔයා මමීගේ ගෙදර යන ප්ලෑන් එක වෙනස් කරපු නිසා මං සුසානාට යෝජනා කරා එයාට මගේ රහස් පෙම්වතිය හැටියට පෙනී සිටින්න කියලා. එතකොට ඔයා සැක හිතන්නේ නෑ ටෝනිට රහස් පෙම්වතියක් ඉන්නවා කියලා. හරිද? සුසාන හිතුවා ඔයා මගේ රහස් පෙම්වතිය කියලා. එතකොට ටෝනි සැක හිතන්නේ නෑ. ඊට පස්සේ මගේ රහස් පෙම්වතිය සුසීමාව. මං එයාට කිව්වා සුසානා ටෝනිගේ රහස් පෙම්වතිය කියලා. එතකොට එයා සැක හිතන්නේ නෑ. සුසානා දිගින් දිගටම මගේ රහස් පෙම්වතිය හැටියට පෙනී සිටිය නිසා සුසීමට සිද්ධ වුණා කෝකිය වෙන්න. ඒ නිසා ඔයා ඉස්සරහ ඔය ඔක්කොම ඉස්සරහ සුසානා
දිගටම මගේ ලේලි විදියට රඟපාගෙන ගියා. ඔන්න ඕක තමයි උනේ. හායි දැන්නේ මට තේ. එහෙනම් good night. Good night. Susi. Good night. Good night. උගේ නම් විතරයි වෙනස්. අපොයි දෙයියෝ ජූලි හතයි රංගපාන තඩම්බර කෙල්ලෝ හද ගාව ඉඳන් ඉඳ කෙල්ලෝ මෙත පාන කැලුම් හද පානේ නැටුම් රංගපාන තඩම්බර කෙල්ලෝ හද ගාව ඉඳන් ඉඳ හෙල්ලෝ චුම්බනේ වගේ රස පහස ඇගේ රංගනේ වශී කරනා